ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. මල් ලේටුණා නේද? ආ ඒකට කමක් නැහැ ඉතින්. හරි වැඩේනේ නාලින අයියේ මට උනේ. ඇයි මොකද උනේ? මගේ අතින් අක්කගේ ෆෝන් එක බිම වැටුණා. ස්ක්‍රීන් එක කුඩේ කුඩු. ටච් එකත් එක්කම දාන්න වෙයි. හරි ඉතින් අක්ක දාගනි ඉතින්. අක්ක දැනගත්තොත් මාව මරයි. ඉක්මනට යන්න ඕනේ. කාගෙන් හරි සල්ලි ඉල්ලගෙන ස්ක්‍රීන් එක දාලා තියන්න. ඇයි ඔය ගැත්තේ කියක්වත් නැද්ද? මං අතේ සල්ලි තියනවා දානේ. මං ජොබ් එකක් කරනවාද? දැන් ඔයාලට කීයක් විතර ඕනද ඔය ටච් ස්ක්‍රීන් එක දාගන්න? ඔරිජිනල් එක නම් ගණන් වැඩි. නෝමල් එකක් නම් රුපියල් 4500කට දාගන්න පුළුවන්. 4500ක්? මං ගාවේ මේ ලා වෙච්ච සල්ලි නෑනේ. කීයක්ද තියෙන්නේ? අම ඉන්න බලන්න. 10700. 1700යි තියෙන්නේ. 200 තියාගන්න. 1500ක් මට දෙන්න. ඉතුරු ටික මං අම්මගෙන් ඊළලා ටච් ස්ක්‍රීන් එක දාලා දෙනවා. හරි. නෙතුලි ඔය ඔය මුද්ද ඔයාගේ නෙතුණියක්ක දාන් හිටියා බාත්รูම් එකේ තිබුණා කියලා. ආ මං දැක්ක උදේ යා මේක දාන් ඉන්නවා මං හොඳටම බැල ගලව ගත්තා. ඇයි ඔයා බාත්รูම් එකේ ගැලෙව්වේ? අයියෝ නාදි සපන් වලට ගැලවෙන හිඳ මං පැත්තකින් තිබ්බා. මට හැමම අමතක වුණා. හරි හරි ඒකට කමක් නැහැ. අපි මොරේ බොන්නේ ආ. ඔයා දි 200යි තියෙන්නේ. ඒකත් ඇත්ත. මේ මං කියන්නම්. අපි ඇල් වතුර දෙකක් බොමු ඔරෙන්ජ් බාර්ලි කියලා හිතාගෙන. එන්න යන්න. මං මේ තීරණේ පුළුවන් කමකට ගත තීරණයක් නෙමෙයි කියලා සුදුහමිනේ දන්නවනේ. මයන්ත සර්පව් සර් මේ වෙලාවේ ගොඩාක් අසරණ වෙලා ඉන්නේ. අනුකම්පාවෙන් ගත්තු තීරණයක් නිසායි මම මේ කියන්නේ උත්පල. අනුකම්පාවයි භූමිකම්පාවයි අතර ළඟ නෑකමක් තියෙනවා. ඔයා මේ මොනවද කියන්නේ? මයන්ත සර්ලා බලාපොරොත්තු වෙන විදිහට මට වැඩ කරගන්න බැරි වුණොත් තමයි ඒක භූමිකම්පාවක් වෙන්නේ. මං කොහොම හරි චාම්බරේ මිස් මට කරපු අභියෝගය ජය ගන්න ඕන. ඒ කියන්නේ ඔයා අභියෝගي බාරගත්තා. නෑ සුදුහාමිනේ. මං ආයෙත් ඔෆිස් යන්න තීරණය කළේ මගේ පුළුවන් උපරිම ශක්තිය යොදවලා මහන්සි වෙලා ශ්‍රී ලංකන් ෆුඩ් කම්පැනි එක තිබුණු තැනටවත් අරගන්න ඕනි කියලා උත්සාහයක යෙදෙන්න ඕනි කියලා හිතාගෙන. ඉතින් ඒක කරාම අභියෝගي ජයගත්ත වෙනවනේ. සර් මැඩම් මේ අපිට කරපු උදව් උපකාර අමතක කරලා අහක බලන්න බැරි හින්දා මිසක් මේක මම පුළුවන් කමකට ගත තීරණයක් නෙමෙයි. හරි හරි. අන්න අද ලාලලා ලායනෝ. පියතු ආද ඇද තොනකනන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 
පෞසුදු හාමිනේ ඔයා ඕනවට වඩා යාට විහිළු කරන්න යන්න එපා මේ ඔයා පාඩුවේ ඉන්නකෝ මං හදන්නේ යාගේ මෝඩකම් නවත්තලා මිනිස්සෙක් කරන්න මොකද කසුසු උත්පලනන සුදු හාමිනානෝන මට මොකක් හරි ගමස්කඩ කතාවක් කිව්වනේ ලාල් දන්නවනේ ඉතින් මෙයාගේ හැටි ආ ඒක නෙමෙයි අද පැල තවන්න පැත්ත ගියේ නැද්ද ඔකෝ නැති උත්පලනෝනේ විනේ ඇති දැන් තමයි එන්නේ කියලා යටත් ඇට්ටන් වලට යටත් වෙලා ඉඳලා තමයි මේ එන්නේ මොනවද අඩත් ඇට්ට කවුද ඒව කරන්නේ මං ඕක විරුද්ධවකින් කියන්නේ අන්න හොඳ කියන්නකෝ බලන්න අනේ මේ ඔයා කියන විරිඳු විරිඳු කියනවා කියලා කියාගෙන ආවිල මෙතන බයිලා ගහයි අපි දන්නේ නැද්ද ඔයාගේ හැටි අය කිව්වේ මං හොඳ විරුද්ධකාරයෙක් මං විතරක් නෙමෙයි අපේ තාත්තත් විරුද්ධකාරයා අපේ අත්තත් විරුද්ධකාරයා මට මේ තාලේ යල්ලන් ආ මේටි ගන්නකෝ
ගන්න විස්කෝතු අතට මට දෙකක් දෙන්න ආ ආ उदयम मल पल वतुरा मलपेल गलवा मलपेल नलवा पोरदमाला हवस्वेला कोच्चर के बनुम वितर अने अम्म पा करुमे तमा बोल अने अम्म पा करुमे तमा माँ मटहारी नैंद ठारी अहुना ना बलागन तिबुना काला बीला ऐंदला बैठी ले इन्ने तैंटनी में गरहान एहम करला हरियन वद लाल लाल अने निकाय इन्ने सुतु हमें ने नोना ओया है इतिया नंगे मा जिनी मायने मानव हिमिका मुल्लू ना गेला මානව හිමිකම් උල්ලුන නෙවෙයි ලාලලලු මානව හිමිකම් උල්ලංඝනය වුණා කියලා ආයෙ හරිදි මම උල් කියලා කිව්වනේ අංගනේ ඔයා දාගන්න එතකොට හරිනේ කොහොමද මම ටිකිරි මොලේ හා දැන් මේ මානව හිමිකම් උල් කරන්නේ නැතුව විස්කල් ටික මේකට දාන්නද දාන්නකෝ ඉතින් මෙන්න මෙන්න ඔක්කොම ඔකත් දැන් අන්න තමයි දාන්න කි කාල්ලික විවන මරුව වෙන එපාද මකුත් මයන්ත ඔයා මෙච්චර රැවණකන් කොහෙද ගියේ ටවුන් එකේටි ටවුන් එකේ මොනවද කරේ චාමරේ ඔයා පහුගිය දවසේ රෑ දෙකට හරිය ගෙදරෙද්දි අපිට අහන්නවත් අවස්ථාවක් දුන්නද ඔයගෙද හා මං නොකිය හිටියෙත් නෑනේ මයන්ත අනිත් කෝ හොඳටම දන්නවා මං ගිහ අපේ අම්මලා ගෙදර කියලා හරි 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 කෝ අපේ අම්මා අම්මා අම්මේ අපි උත්පලට දෙන පෝස්ටර් එක මොකද්ද උත්පල ආයෙත් වැඩ කරන්න කැමති වුණාද ඔව් අම්මේ එයා හිටින් ඉඳන් වැඩ නෑ කියලා පොරොන්දු වුණා අයියාක බලාගත්තේ ඔය මූණ තියෙන දේ අපිට පෙනෙයි කියලා මොනව පේන්නද බලමුකෝ උත්පල ඇවිල්ලා ඔය කියන විදියට හැම දෙයක්ම කරයිද කියලා හෙයි ඒ ආවිත් අසාර්ථක වෙනකන් බලන් ඉන්න මයන්ත මමත් කැමති උත්පල ඇවිල මේ වැඩේ සාර්ථක කරලා දෙනවා නා ඒත් මට විශ්වාසයක් වාගේ විශ්වාසය අවිශ්වාසය වාගාවම තියාගන්න හැබැයි එක දෙයක් හොඳට මතක තියාගන්න උත්පලට යාගේ පාඩු යාගේ වැඩ ටික කරන්න ඉඩ දෙන්න ටීම් වර්ක් එකක් වගේ හැමෝම එකට එකතු වුනොත් ඕනම දෙයක් කරන්න පුළුවන් හැබැයි ඉතින් එක්කෙනෙක් හරි අනෙක් පැත්තට ගියොත් කිසිම දෙයක් කරගන්න බැරි වෙනවා ඒක හරියට රෝද හතරක් කරගෙන වාහනයක් වගේ රෝද තුනක් ඉස්සරහට කරගෙද්දි එක රෝදයක් ඉස්සරහ පිටිපස්සට කරගුණොත් ඒ වාහනේ ඉස්සරහට යන්න බෑනේ හරි මම මුකුත්ම කියන්නේ නැතුව පාඩුවේ පැත්තකට ලයින්නම් එතකොට හරිනේ ඔව් බැරණ ගෙදරට එන්න ඔෆිස් එකේ පැත්ත බලා දෙන්න බා අපි කොහොම හරි වැටිච්ච වලෙන් ගොඩ එන්න ඕනි හරි මම මුකුත්ම කියන්නේ මම පැත්තකටලා බලාගෙන ඉන්නම් මොනවද වෙන්නේ කියලා ඔව් මම පාඩුවේ ඉන්න වාගේ සීමා ඔෆිස් එකට ඇවිල්ලා අරලමැත් එක රණ්ඩු කරන්න බෑ වචන හොමාරු බෑ මම දන්නවනේ පහුගේ කාලයම කිසිම හේතුවක් නැතුව ළමෙන මෙයා කොච්චරම් බැන්නද කියලා හේතුවක් නැතුව කවුද බැන්නේ හේතුව දන්න අම දන්නද දවසක් මෙයාගේ සපත්තුව උත්පලට ගිහලා මෙයා පොලිෂ් කරව ගත්තා දවසක් මගේ සරෙප්පුව ගලක වැදුනා මම උත්පලට කෝ කැඩලද බලන්න කියලා බැව වරුණු එක්ක එකතුලා උත්තරේ මොන තරම් අපහාස කරාද හරි දැන් ඒවා කතා කරලා වැඩක් නැහැ අපි මේ ලොකු සටනකට ලෑස්ති වෙමු පුළුවන් ආකාරයෙන් උදව් කරන්න බැරනම් කරුණාකරලා ගෙදර ඇවිල්ලා ඉන්න තේරුණානේ ඔයාගේ මොලේ තමයි මොලේ ඈ බලන්නකෝ ඕක ඇහුවම නිකන් බෝම්බයක් ගැහුවා වගේ තියෙයි මට ඉබේටම වගේ කුමාරව කතාව කියුනේ පස්සේ තමයි තේරුනේ කතාව හොඳට අල්ලලා යනවා කියලා
මට විශ්වාස කරන්නවත් බැරුව ගියා කුමාර. හැබැයි ඉතින් කතාව ඇත්ත. උත්පලාට වාසනාවක් තියෙනවා නම් ඒක වළක්වන්න අපි කාටවත් බැහැ. ආ. මොකද තාත්ති? ඇයි උත්පලාට මොනවද වෙලා තියෙන්නේ? ආ වර්ණි මට ඔයාලට කියන්න බැරුණානේ. අර මං ඔයාලට කිව්වා නේද උත්පලාට ප්‍රොපෝසල් එකක් ඇවිල්ලා තියෙනවා කියලා. ඒ කතාව ඇත්තලු. උත්පලාට ප්‍රොපෝසල් එක? කැලුම් අයගෙන් ඩිවෝස් එක ගන්නත් කලින් මට හිතා ගන්නවත් බෑ. කවුද ඇර ප්‍රොපෝසල් එක ගෙනත් තිය? ඔයාට පුදුමත් හිතේ වර්ණේ ඒ කවුද කියලා දැනගත්තොත්. නේද කුමාර? ඇත්තටම මටත් පුදුමයි. කවුද අම්මයේ මන් දන්න කෙනෙක්ද? ඔයා හොඳට දන්න කෙනෙක්. කවුද? අශාන්ගේ. අශාන් ලංකාවෙත් නැහෙනි. එහෙනම් කාගෙන්ද? මයන්තගේ. මයන්ත? මයන්ත මෙරිකලේනි චාමරීවනේ. චාමරී මයන්තව ඇක්සිඩන්ට් කරවලා. කම්පැනි එක බංගලොත් කරවලා. හැමදේම විනාශ කරගෙන ඉන්නේ. හෙට අනිද්දාම මයන්ත චාමරීව ඩිවෝස් කරනවලු. උත්පලා මෙරි කරන්න. උත්පලාට පෙර පිනක් පෑදිලා තියෙන්නේ. ඔය සමන් මලීලට කොච්චර සල්ලි තියෙනවද? දෙකඩම් ගෙවල්ම දෙකක් තියෙනවා. කැලුම් වගේ නිකමෙද්ද මයන්ත කියන්නේ. මේ වරුණි ඔන්න ඔයා එහෙම ඔව චාමරීගෙන් අහන්න යන්න එපා. මොකද ඉතින් අපිට වැඩක් නැහැනේ අනුන්ගේ දේවල්. මං චාමරීත් එක්ක තරහ. ඒත් මට හිතා ගන්න බෑනේ මේ උත්පලාට. එහෙමයි කියලා මට උත්පලාට සතුටින් ඉන්න ඉඩ තියන්න බෑ. ඔයා මොනා කරන්නද වරුණි? කොහොමද චාමරීගේ මයන්ත ඩිවෝස් වෙච්ච හැටි උත්පලාව බදිනෝ? තාත්තී චාමරීගෙන් මයන්ත ඩිවෝස් වෙන්න ඕනේ වගේම තමයි උත්පලා කැලුම් අයියගෙනුත් ඩිවෝස් වෙන්න ඕනේනේ. ඉතින් වරුණි ඔය දෙන්න මැරි කරන්න නින්නේ. ඉතින් අනිවාර්යයෙන්ම කැලුම් ඩිවෝස් එක දෙයි උත්පලාට. හැම දෙයක්ම සාර්ථක වෙයි සුදු පුතේ. ශ්‍රී ලංකන් ෆුඩ් කම්පැනි එකත් ගොඩ දාල් ඔයාටත් ගොඩ යන්න පුළුවන් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාලගේ ආශිර්වාදයෙන් මට ලොකු ශක්තිය. එහෙනම් ඉතින් පරක්කු වෙන්න තු යන්න සුදු පුතේ. තාත්තා ත්‍රිවිල කක වෙනවා කොකෝ එපා කිව්වනේ. මේ මෙතන බස් එක ළඟට යන්න ත්‍රිවිල මොකටද දන්නේ? මේ එකක් හොඳට මතක තියාගන්න. චාමරි මොනහරි කිව්වොත් එහෙම අර වරුණේ කැළුමේ බණෙද්දි කටපියාගෙන ඇවිල්ලා තනිය මැඩුවා වගේ නැතුව මයන්සර්ට ඔක්කොම ටික කියන්න. හරි හරි. එහෙනම් අම්මේ මං ගිහින් එන්න. හා පුතේ. මුචා. පරිස්සමෙන් මං ගිහින්. මොකද මේ? ඇහැට රොඩක්වත් ගියාද? මම මෙහෙන්ද ගෙයින් එළියට බහිනකොට අපේ අම්මගේ මූණත් ඔය වගේ තමයි. අම්මලා එහෙම තමයි සුදුහාමිනේ. මම මෙහෙන්ද ලෑස්ති වෙලා ගෙයින් එළියට බහිනකොට අපේ අම්මා අඩන එක සාධාරණයි කියමුකෝ. මොකද අම්මා දන්නවා මම මෙහෙ ආව හැටියෙම පුංචි අම්මා මගෙන් මරව වැඩ ගන්නවා කියලා. කෑ ගහන්න එපා. අහලපහල මිනිසුන්ට ඇහුනොත් ඇත්ත කියලා හිතයි. ඉතින් ඇත්තනේ. කියුවත් වගේ චාමරී සුදු දුවට නිදහසේ වැඩ කරන්න දෙයිද කියලා මටත් සැකයි. ඒක ඉතින් ඉරහඳ වගේ ෂුව. අය කතා දෙකක් නැහැ. එහෙම වුණොත් මං කියනවා ගෙදර නතර වෙන්න කියලා. හැබැයි ඉතින් මයන්ත පුතා කිව්වා කිසිම ප්‍රශ්නයක් වෙන්න දෙන්නේ නැහැ කියලා. ප්‍රශ්නේ ඉතින් එයා හිතේ හංගන් හිටියොත් එහෙම. දන්නවනේ දෝනියන් දගේ හැටි. කිසි දෙයක් අපිට කියන්නේ නැහැනේ. සුනාමියක් ආවත් කියන්නේ නැහැ. සුදු හාමිනේ ටිකක් සෙවිල්ලෙන් ඉන්නකෝ.
එහෙනම් මට බත්මුල බැඳලා ගන්නකෝ. ඒ මොකටද? ඔෆිස් එකට ගිහිල්ලා සේවිල්ලෙන් ඉන්න. මං කිව්වේ සුදු පුතත් එක්ක කතා කරලා සේවිල්ලෙන් ඉන්න කියලා. දවල්ට මං එනකොට කැමරන් ඉන්න. හා. ආ 10යි ඉතර තේ එතකොට. මං අදලා දෙන්න. ෂා. මරුනේ. එහෙනම් යන ගමන් ගල්මණි සර අයියා. උදේ පාන්දරම බත් එකක් ගිල්ලනේ. ගල්මණි සුක් කන්නද? නෑ. දොරේ අඩේට තියන්න. වැඩපළ කෝක වෙතක් කන බණීම තමයි නේ. කන්න දුව පුළුණා. හැමදේම කරන්නේ කන්නනේ. පුදුම කතාවක් නේ කියන්නේ. අපි එන යන්නද? කාපේ. ඇයි මොකද මට කතා කරන්න ඕන කියන දෙයක් ඉක්මනට කියනවා මට පරක්කු වෙනවා මං හිතුවා මගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න ඕනේ බොහොම හොඳයි ඒකවත් බොහොම අවංකව සාධාරණ කර මට ලක්ෂ 10ක් විතර ඕනේ ලක්ෂ 10ක් काजू आटा तो कौन सा रहता है? बालानों को बात मट पहला तवान होने इतने हार्डवेयर को होने इतने मट उन्हें मगे में के लिए व्यापार है पटंगा ये कर दाय पटंगा है भाई मगे इनके लिए तांबा साथ याद देने नहीं चल बात माँ करुणा कल बैठकर के लिए ना मट तांबा पारण देवल हम तक के लाने एक लेन मने कि माँ मेरे पुत සතවට සල්ලි දෙන්නේ නැහැ කියන්නේ නෑ 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 මගෙන් කියලා තඹ සතියක් දෙන්නේ නැහැ මෙයා කනපින්දන් ගැව්ව නැත්තම් තමුන්ගේ ගේ ඇතුළේ දාගෙන කන්න බොන්න දෙන්නේ නැහැ එච්චරයි තේරුණාද තේරුණා මට තේරුණා මට තේරුණා මයන ඔබට හැමෝටම very good morning. අද අපි කිරිබත් කන්න ඕන දවසක් නේ චාමර්. අපේ උත්පලා මිස් ආපහු වැඩට ආපු හින්දා නේ සර්. නැතුව නැතු. උත්පලාව ගෙන්න ගන්න අපිට කොච්චර අමාරුනද? ඔයා ආපහු අප්පු එක නම් අපේ කම්පැනි එකට ලොකු හයියක් උත්පලා. ගිලෙන නැවකට ඉන්නවා වගේ දැනෙන උත්පලා? අනේ නෑ සර්. මං එහෙම හිතන්නේ නෑ. මට පුළුවන් දේ උපරිමෙන් කරන්න වෑරෙන්න. අනේ මට පොරොන්දු වෙන නම් බෑ සර්. පොරොන්දු වෙන අවශ්‍ය නැහැ. අපි එකතුලා සමගින් උත්සාහ කරොත් අපිට බැරි වෙන එකක් නැහැ. ඔන්න උත්පලා ඔයා නැති දවස් ටිකේ මං ඉඳ හිටුවාගේ මේසෙ නම් පාවිච්චි කරා. ඒක මගේ නෙමෙයිනේ අපේනේ. ඒකත් ඇත්ත. ඔන්න හැංගීම තියනවා නම් කිසිම ආයතනයක් වටන්න බෑ. එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. හැමෝ වගේම හිතවල තියෙන්න ඕනේ. චාමරි මොකද කියන්නේ? මං කියන කතාව ඇත්තනේ. මංගින කතාව ඇත්තනේ වෙන්නේ නැති වෙන්නේ කිව්වේ මං හරියට දන්නේ නැහැ සමාවෙන් ඇත්තම දන්නේ නැහැ තමයි මට අමතක වුණා දන්නවනම් මේක මෙනි මෙච්චර වැටෙන්නේ නැහනේ හැමමත විනාඩි 30 විතර මගේ රූම් එකට උත්පලා මිසෝව ගණන් ගන්න එපා එයා දැන් මෙතන අවලංගු කහසියක් වගේ. දැක්කනේ සර් අපි ඉස්සරහම කියපු දේවල්. අපි හැමෝම උනන්දු වෙලා අපි මේ කම්පැනි එක බේරන්න අපිට කරන්න පුළුවන් දේවල් ටික කරමු.
යන් ඇතුළට මෙන් ඉමු මේ හොඳයි කැලුමයි අර කතාව ඇත්තලු මොන කතාවද මයන් උත්පලව මැරි කරන්න යනවා කියන කතාව කවුද වට කිව්වේ මේ අම්මිගෙන් අහන්න බොරු නා ඒ කතාව ඇත්ත උනත් බොරු උනත් ඔයාලට තියෙන ප්‍රශ්නේ මොකද්ද ප්‍රශ්නේ මොකද්ද දන්නවද අම්මේ උත්පලාට කවදාවත් සැපවත් ජීවිතයක් ගත කරන්න මං ඉඩ දෙන්නේ නැහැ එයා හැමදාම දුක් විඳ විඳ තනියම ජීවත් වෙන වරුණී උත්පලා ඔයා කියන විදිහට ඉඳීද මම නම් ඔය කතාව කීයටත් විශ්වාස කරන්නේ නැහැ විශ්වාස කළත් නැතත් කැලුම් ඇත්ත බොරු කරන්න බැහැනේ මම මේ දේවල් හොඳට හොයලා බලලා තමයි කිව්වේ මං එහෙම කියන්නේ මයන්ත චාමරීගෙන් ඈත් වෙලා කවදාක්වත් උත්පලාව බඳින්නේ නැහැ හීටත් වැඩිය සිද්ධ වෙන්න බෑ කියන දේවල් මේ ලෝකේ ඕන් තරම් සිද්ධ වෙලා තියෙනවා හරි හරි දැන් එහෙම වෙච්ච එක දෙයක් කියන්නකෝ බලන්න අම්මි කැලුම ඔයාව මැරි කරන්න සේරම ලෑස්ති කරලා තියෙද්දි උත්පලාව මැරි කරයි කියලා කවුද හිතුවේ දැන් ඒක සිද්ධ වුණ නැද්ද කැලුමයි ඔයාව ගණන් ගන්න එපා නේ මං කරපු වැරදි වලට මං කොහොමඩත් වන්දි ගෙවන්න ඕනනේ වරුනේ නැන්ද මොනවාකවත් මං ගණන් ගන්න දුක් වෙන්නෙත් නෑ මේ අපි මීට වඩා උත්පලා ගැනයි මයන්ත ගැනයි හොයලා බලන්න ඕනේ හොයලා බලන්න දෙයක් නෑ ඔබ සිද්ධ වෙන්නේ අපි දෙන්නගෙන් පලිගන්ඩරි උත්පලා මයන්තව මැරි කරොත් කොහොමත් ඉතින් දැනටමත් චාමරි අවලංගු කාසියක් වෙලා ඉවරයි උත්පලාට අවස්ථාවක් ලැබුණොත් නම් ඒක අතාරින එකක් නෑ හැබැයි මයන්ත කියන්නේ බොරු කාරෙක් ඒක කීයටවත් සිද්ධ වෙන්න දෙන්න එපා රන්වන් රන් කරලින් පැසිලා නැමිලා බරවිලා තල වැවිලා රමණී සෝභා කෙත්තතු පිරිලා සාරා හෝ කෙත්තතු පිරිලා සාරා හෝ කෙත්තතු පිරිලා සාරා හෝ කෙත්තතු පිරිලා සාරා හෝ කෙත්තතු පිරිලා සාරා සමුන් වගේම තැටි එක තැන කරගෙනවත් මම රීමික්ස් කරන්න බැලුවේ අනේ මේ තමුණුයි මායි දන්න රීමික්ස් හරියට වතුර ටික දානෝ හරින්නේ නන්දන්නේ අද ඉතින් වැරදියට දැම්මේ තමත් තමයි බැනුන් අහන්නයි වැඩ කරන්නයි දෙකක් කරන්න බෑනේ එක්ක බැනුන් අහන්න නැත්තම් වැඩ කරන්න තමුන් හරියට දන්නේ බැනුන් අහන එක විතරයි ලොකු මහත්තයත් ඉතින් දන්නේ හරියට බයින එක විතරනේ මොකද මේ මේ නිස්කාරණේ බයිනෝ බලන්නකො ලොකුනෝන අපෝ යෝ දැන් නිස්කාරණේමයි බැනුන් අහන්නේ නේ මේ ඔය එක තැනම දාලා ගස්වල මුල් ටික පාදන්න නැතුව අරපැත්තට ගිහලා වතුර ටිකක් දානවා යනවා හරි 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 යනවා යනවා बिजनेस අනිත්‍යක ඉතින් අපෙන් ඉල්ලන්නේ තු වෙන කාගෙන් ඉල්ලන්නේද? අමතක කරන්න එපා මම්මිනියව දරු කමිනුත් අයින් කරලා තින්නේ. වචනෙන් කිව්වට කැලුම් අපේ දරුවෙක් නෙමෙයි කියලා ඇත්ත ඒක නෙමෙයිනේ. ඔයාට ලොකු පුතණ්ඩිය කරපු දේවල් අමතක වුණාට මට අමතක නෑ. ඉනිය සුදුට කෙරුවේ මොන තරම් අපරාධයක්ද? ඒක එල්ලගේ ජීවිතේම විනාශ කරානේ. ලයිනල් සුදුට ආපහු වැඩට යන ලුමයන්ත ගාව. එදි ඒක මොකද නියම අමුතු විදියට කිව්වේ නෑ අමුත්තක් නේ අමුත්තක් නෑ මයන්ත හ්ම් දැන් ඔයාට සතුටුයිද ඒ මොකද
අර උත්පලා ඉස්සරහමව දෙකේ කොලේට දැම්මනේ. ඉතම වැරදියක් කිව්වේ. අනිත් එක එතන පිට කවුරුත් හිටියේ නැහැ. ඔක්කොම හිටියේ අපේමයි. හරි හරි. ඔයා ඕන දෙයක් කියන්න. ඕනේ නම් මාව ඒගොල්ලෝ ඉස්සරහට දාලා පාගන්න. මම මුකුත් කියන්නේ නැහැ ඉවසගෙන ඉන්නවා. ඔයා ඉවසන් ඉන්නව හැරෙන්න වෙන මොනවද කියන්නද ජාමරි? මං එන මොනා කරන්නද? එන. උත්පලා. ඔයා දන්නවනේ අපේ කම්පැනි මේ වෙද්දි ගොඩ ගන්න බැරි තැනට වැටලා තියෙනේ කියලා. ඒ වගේම තමයි අපිට ගොඩ ගන්න බැහැ කියලා මේ කතරලා දාන්නත් බැහැ උත්පලා. මට දැනගන්න ඕනේ ඔයගලගෙන් එකම දෙයක්. මේ කම්පැනි ගොඩ ගන්න ඔයගොලු සියලු දෙනා මට සහයෝගය දෙනවද නැද්ද කියන විතරයි. කල්පනි. ලෑස්ති සර්. රූපසිරි. ලෑස්ති සර්. උත්පලා. ලෑස්ති සර්. අපි උපරිම උත්සාහ කරමු. උත්පලා මෙතන වැඩ කරේ කවුන්ටර් කෙනෙක් හැටියට උනාට මෙතන හැමදේම හොයලා බලලා කරා. ඔයා ආයතන වෙනුන් දෙයක් කරද්දි ඒ දේ මට අයිතිද නැද්ද කියලා බැලුවේ නැහැ. හැමදේම හොයලා බලලා කරා. ඒ වගේම අපි හෙට අනිදර කවුන්ටර් කෙනෙක් ගන්න ඕනේ. මොකද කල්පනින් මාකටින් පැත්ත බලන් තියෙනවනේ. එතකොට ස මම උත්පලා මෙන්න වගේ පත්තිම ලිපිය ගන්න. ශ්‍රී ලංකන් ෆුඩ් කම්පැනියේ නිෂ්පාදන කළමනාකරු විදියට වැඩ කටයුතු කරන්න ඕනේ. මයන්ත ඒත්ස වචනයක් කතා කරන්න එපා. සුදුස්සාට සුදුසු තැන ලැබෙන්න ඕනේ. ඔයාට මීට කලින් ප්‍රොඩක්ෂන් මැනේජර් කෙන තනතුර නැති වුණාට ඔයා ඒ වැඩ කටයුතු සියල්ලම කරා. හිතේ ගැටේ සුවේද නැවුම්පේ ආබෝන් ජය බාප්පේ. මේ නන්ද සුදු දුවර කතා කරා. ආ කතා කරාද? මේ දුව ගියේ අරාබියට නෙවෙයි හවස ගෙදර එනවා. මොන විදිය තත්වයක්ද දන්නේ නැහැ නේද එතන තියෙන්නේ. තවනල්ල. මම පොඩි වයසට මොන තරම් දුක්ඛන්දරාවක් වින්දා. තුනේ මන්ද අපේ එකම දරුවට මිනිසුන්ව තේරුම් ගන්න පුළුවන් වෙන විදිය දැනුමක් ලබා දෙන්න අපිට බැරි වුණා. කැලුම මොළදී අපිටත් අඳුර ගන්න බැරි වුණානේ නන්ද. අනිත් එක ඔයා කවලා පොවලා නාවලා හදපු ළමයෙක්නේ. කවල පොවල නාවල හැදුවත් නයා නයාම තම කවදාවත් මිනිසෙක් වෙන්නේ නැහැ. ඒක නම් ඇත්ත සුදුහාමිනේ. ජේතවනාරාමේ හිටියත් සංසාර පුරුදු අත්තරින්න බැරි වෙච්ච දේවදත්තල වගේ ඇත් හිටියානේ. කරන දේවල් වලට කැළුම්වත් පොලව පලාගෙන නොගියොත් තමයි පුදුමේ. ඕන දෙයක් වෙච්ච දෙයක් අපි නම් පැත්තවත් බලන්නේ. අනේ ඔය කිව්වට මන් දන්නේ නැද්ද පුංචි අම්මලා බාප්පුච්චලා ගැන? පූසේ කීරුව දුවගෙන යයි. අනේ ලොකු පුතේ මොකද උනේ කියාගෙන. හිනා වෙන්න නෙවෙයි මං ඇත්ත කියන්නේ. ඕක තමයි අන්තිමට වෙන්නේ. බලන්නකො එහෙම වෙයිද කියලා. එයා අපේ දරුවට කරපු අපරාධය අමතක වෙයිද එහෙම ලේසියෙන් අපිට? අනිත් එක පුංචි අම්මේ උත්පලාට මිනිස්සු අඳුර ගන්න පුළුවන් දැනුමක් දෙන්න බැරුණයි කිව්වනේ. ඒකට නම් මම විරුද්ධයි. ඇයි විරුද්ධ? ගෑනු ළමෙක් වුණාම තමන්ගේ ආත්ම ගරුත්වය රැකගෙන ජීවත් වෙන්න ඕනේ. තමන් ගෑනු ළමෙක් කියන සිතුවිල්ල හිතේ තියාගෙන ඉන්න ඕනේ. උත්පලා කොච්චර බුද්ධිමත්ද බලන්නකෝ. ඒත් එයා වැරදි. කැලුම්ට විතරක් වැරදි කියන්න බෑ. සුදුහාමිනේ. දැන් ඔය පරණ වෙච්ච දේවල් ගැන කතා කරන්න වැඩක් නැහැ. හරි හරි. එහෙනම් අපි වෙන දෙයක් ගැන කතා කරමුකෝ. අපි එහෙනම් රැට කන්නේ මොනවද කියලා කල්පනා කරමු. පුංචි අම්මේ වෙනසකටත් එක්ක අද රැට බාපටු යන්න කියමුද?
ओ मैं तो तुया बोलो චාමරී මිස් කරපු දේවල් වල හැටියට මයන්තස මේ තරම්වත් ඉවසනක ලොකු දෙයක්. තමන්ගේ මහත්යයට අයිති තැන තමන්ගේ දැනක් නේද කියලා හිතුන්නේ නැද්ද මන්ද? එයා හරියට හසුරුනේ නිකන් මේ දේවල් ගෙදරින් ගෙන ආපු ගානට. අපිට හැමදේම පොලේ ඉඳන් හදන්න වෙනවා. ඔකට තත්ටි. දැන් උත්පලන අයිඩියා කවද මොකද වෙලා තියෙන්නේ මොකද කරන්න ඕනේ කියලා. සර් අපේ ප්‍රොඩක්ට්ස් වලට මිනිසුන්ගේ විශ්වාසය නැති වෙලා යන විදිහට තමයි හැමදේම සිද්ධ වෙලා තියෙන්නේ. අපි මේ විශ්වාසය ගොඩනගා ගන්න පුළුවන් විදියක් ගැන හිතන එක තමයි මුලින්ම කරන්න ඕනේ. ක්වොලිටි එක අඩු කරලා ප්‍රයිස් එක වැඩි කරාම ඉතින් එහෙම වෙන එක බුදුමයක් ඈ. හරි. දැන් අපි ඉස්සෙල්ලා මොකද කරන්න ඕන උත්පලා? මම මේ හැම දෙයක්ම බලලා යෝජනාවලියක් හදන්නම් සර්. දැනට මට හිතෙනවා සර් මුලින්ම අලුත් විදියකට අපේ ප්‍රචාරණ වැට්ටික් කළොත් හොඳයි කියලා. එකෙන බේබඩ් ටීවී කමර්ෂල් වගේ දේවල්ද? ඒව සාමාන්‍ය දේවල් නෙස. අපි ශ්‍රී ලංකන් ෆුඩ් කම්පැනි එකෙන් රට පුරා අනාථ නිවාස, ළමා නිවාස, වැඩිහිටි නිවාස වගේ අසරණ මිනිස්සු ඉන්න තැන් වලට මාසයකට සැරයක් දානයක් දෙන වගේ වැඩසටහනක් පටන් ගත්තොත් කොහොමද? අදහස නම් හොඳයි. ඒත් අපි එහෙම කරන එක හොඳයිද? ඇයි සර් නරක? ඒක අපි ප්‍රචාරණය නිසාම කරන දෙයක් විතරක් නෙමෙයිනේ. සමාජ සත්කාරයකුත් වෙනවනේ. එහෙනම් අපි මේ වගේ සමාජ සත්කාර කීපයක්ම ආරම්භ කරමු. අපි ඒ වගේ දේවල් කරනකොට මිනිස්සු අතර අපි ගැන විශ්වාසයක් ගොඩනගේ සර්. ඒ වගේම අපි අපේ නිෂ්පාදන ඉහළම ගුණාත්මක තත්ත්වෙන් සාධාරණ මුදලකට ඉස්සර වගේම අපේ වෙළඳපොළට දාමු. මටත් හිතෙනවා සර් ඒක සාර්ථක වෙයි කියලා. මොකද ආදර්ශ මද්දයක් කළාම මේක ඉක්මනට පැතිරෙනවා. අපි මේ වගේ දේවල් කරනවා දැක්කහම අනිත් අයත් ඒව කරන්න පටන් ගන්නේවි. එතකොට ඒක හොඳ ආදර්ශයක් වෙනවනේ සර්. අනිවාර්යයෙන්. තවත් දේවල් තියෙනවා සර්. මං ඉක්මනටම යෝජනාවලියක් හදන්න. පොඩ්ඩක් හැමදෙම කරලා කතා කරමු. චාමරි මොකද කියන්නේ? මං කියන කතාව ඇත්තනේ. වෙන්නේ නැති. වෙන්නේ නැති කිව්වේ? මං හරියට දන්නේ නැහැ. සමාවෙ. ඇත්තටම දන්නේ නැහැ තමයි. මට අමතක වුණා. දන්නවනම් මේක මෙනි මෙච්චර වැටෙන්නේ නැහැනේ. මොකද සද්ද? ආ මේ මගේ අත මේස වැදුනා මයන්ත. එච්චරයි මොකක්දනේ හැමදේටම බනින්නේ? ඔයාට මොනවා වෙලාද? කවුද ඔයාට බැන්නේ? ඇහුවා විතරනේ. ඔව්. ඔයා මට බනින්නෙම නෑනේ. බයින්නේ නැතිනම් බැනුම්හර වැඩ කරද්ද. මයන්ත හැම දෙයකම සීමාවක් තියෙනවා. ඔයා වැඩ කරවාගේ සීමාව විඳලාද? මං ඉස්සර එහෙම වුණාට දැන් එහෙම නැහනේ. මමත් දැන් මෙහෙම වුණාට ඉස්සර මෙහෙම නැහනේ. කවද්ද මයන්ත ඔයාමට හරියටම සමාව දෙන්නේ? ඒක තීරණය වෙන්නේ ඔයාගේ ක්‍රියාකලාපය මත තමයි. මම මීට වැඩිය කොහොමද අනේ ඉන්නේ? මතු පිටින් වගේම ඔයාට අතුලන්ත දෙනු වෙනස් වෙන්න පුළුවන් නම් මං හිතලා බලන්න. හරි. දැන් ඔයා කොහොමද කියන්නේ මම මතු පිටින් විතරයි වෙනස් වෙලා ඉන්නේ කියලා? චාමරි මං ආව දන්නේ අද කීයක නෙමෙයිනේ. කාලයක් තිස්සේ මං ආව හොඳට දන්නවා. කොහොමද මයන්ත මං ඔප්පු කරන්නේ? ඔයා ඔප්පු කරන්න මහන්සි වෙන්න එපා. ඒක කාලය විසින් කරයි. කලබල වෙන්න එපා. කොච්චර කාලයක්ද? ඔයා ඔය විදියට නම් ඉන්නේ සමහර විට අපේ ජීවිත කාලෙම වෙන්න පුළුවන්. ඔයා කොමාරි ඉක්මනට එක ගන්න බලන්න කැලුම් අයියේ. ආන්තක කවුද? චාමරි.
මයන්ත ගැන විස්තරේ කියන්න වෙන්නේ නැති. ධ්‍යානත කරලා බලන්න එපා. අනේ ඕන නැහැ කැලුමයි. මට හොඳට මතකයි. එයා මයන්තව හීරෝ කරලා ඔයාව විලන් කරපැටි. දැන් යාට තේරෙනවා ඇති හීරෝ කවුද විලන් කවුද කියලා. මේ කතාව ඇත්තද නැත්තද කියලා දැනගන්න පුළුවන් නේ. වරුණේ ඔයා චාමරේක කිසිම ගනුදෙනුවක් තියාගන්න එපා. තාත්තියකට කැමති නෑ වගේ. කවුද අම්ම ගනුදෙනුවක් තියාගත්තේ? ඔයා වරුණේ චාමරේක කතාවට යන්න එපා. ඔයාලා දෙන්න ඔයාලා දෙන්න පාඩුවේ ඉන්න. දැන් කවුද අම්මා කතා කරේ? එයා කෝල් කරා මං ආන්සර් කරාද? අම්මේ අපි මාරි බොමුකෝ. මොනාද කැලමයි යවන්නේ? ටී එකක් දුන්න. ටී චාමරි. ඔව්. මට ඇත්තට කිසිම කතාවක් නැහැ. වෙන මොකක් හරි පණිවිඩයක් කියන්නේ නැද්ද දන්නේ? එයා මට වෙන මොනා කියන්නද කැලුමයි? ඒක නෙමෙයි වරුනේ. මේ මට සල්ලියක් හොයා ගන්න. කියද්ද? ලක්ෂ 10 15 කට. මොනවා? රංගනේ හේඳලා ෆෝන්ස් එකේ මම ලෑස්ති කරලා තියෙනවා. මම මේ සල්ලි ලෑස්ති කරගන්නවා. ඇයි එතකොට රංගනේ ලංකාවට එන්නේ නැද්ද? රංගන ලංකාවට එන එක කල් ගියා වරුණි. මේ උදව්ව මට කරන්නේ එයා මට උදව්වක් විදියට. දැන් කොහොමද මේ බිස්නස් එක වෙන්නේ? මේක වරුණි අලුත් ෆෝන් එකක්. 3500 ඉඳලා ඊට පස්සේ 75000 80000 85000 90000 වගේ රේට් එකකට අපිට සේල් කරගන්න පුළුවන්. අපි ඩීලර්ස්ලා හොයාගන්න වෙයිනේ කැලුම් අයියේ. ඔව්. එහෙම වුණත් වරුණි අපි රෙන්ට් එකට වෑන් එකක් අරගෙන කෙනෙක්ව දාලා ලංකාවේ වටේ තියෙන ෂොප්ස් වලට ඩිලිවර් කරමු. මං කොමාරි සල්ලි ටිකක් හොයාගන්න බලන්න. ඔයගෙන් සල්ලි වෙන්. මං තාත්තට කියන්නම් මගේ වැඩකට සල්ලි ඕනේ කියලා. එපා. එහෙම කියන්න එපා. මොකද ඔයා එහෙම කිව්වොත් ලොකු මාමිටයි ඔයා ওই සල්ලි ලන්න හදන මට දෙන්න කියලා. ඔයා බය නැතුව ඉන්නකෝ. ඒක මම බලා ගන්න. අනේ මේ මම තමයි මුලින්ම කතා කරන්නේ. තිලක් මහත්තයා මම හින්ද ඕන්ලයින් කතා කරන්න පුළුවන් නේ? අනේ මේ මම තමයි ඉස්සලම රික්වෙස්ට් කරන්නේ. මේ ඔයා ඕන්ලයින් රික්ලේස් කරගන්න. මම තමයි මයින්ඩ්සෙට් එක මුලින්ම කතා කරන්නේ. ඔව්. ඔයාලා මෙතෙන්ටත් ආවද සද්ද කරන්න? ඔයාලගේ කෑ ගැහිල්ලට බැරුවට මම මෙතෙන්ට ආව පොත කියවන්න. මෙතෙන්ටත් ඇවිල්ලා රණ්ඩු කරනවා. අනේ මැඩම් සමා වෙන්න. ලක්ෂ වාරයක් සමා වෙන්න. මේ අක්ක මොකටද මේ අපේ පෝස්ට් වලට කන් ඇටච් කරන්නේ? අක්ක අක්කගේ පාදුවේ පොත ඔන්ලයින් රීඩ් කරන්න දුක. දැන් ඔය දෙන්න මොකටද ඔය වාද කරේ? මයන්ත පුතත් එක්ක මොනා කතා කරගන්නද? මේකයි මැඩම් අපි දෙන්න මේ නෑක්කේ අර මේ මගේ අර වරක චට්නේ මේ ප්‍රොෆයිල් එක මයන්තට ෂෙයා කරලා ඉක්මන් කිරීමක් ප්ලේ කරගන්න ඕනේ කියලා මං ෂෙයා කරේ. මේ ගැන මෙයා මයන්තට කියලා අප්ඩේට් කරන්නලු. එහෙම කරන්න ඕනේ නෑනේ නේද අක්කේ? මොකද මේ බොරුවක් කියනවා වගේ ගොත ගහන්නේ? නෑ. ඕ. මේ බොරුවක් ෂෙයා කරලා මේ මොකද අක්කෙන් ඩෑගි ඩවුන්ලෝඩ් කරගන්නද? ඔව්. වරක චට්නි ගැන දැන් කතා කරලා වැඩක් නැහැ. කම්පැනි එක තිබුණ තත්ත්වෙට ගේන එක දැන් ප්‍රශ්නයක්. වරක චට්නි රිමූව් කරලා දාලා චාමරි චට්නි කියලා ප්‍රොෆයිල් එකක් ක්‍රියේට් කරන්න හිතනවා මයන්තගේ වයිෆයි රවුටරේ ඇටච් කරලා අක්කේ. රවිමක් ක්‍රියේට් කරන්න එපා අක්කේ. මට ඉන්ස්ටෝල් වෙන්නේ සාධාරණ කේන්තියක්. වෙච්ච දේවල් වෙලා ඉවරයි. අමතක කරන්න එපා චාමරි තාමත් මයන්තගේ නීත්‍යානුකූල බිරිඳ. හරි ඉතින් මේ නැහැයි කියලා ෂෙයා කරේ නැහැනේ. අක්කලා නම් කවදාවත් මේ මට්ටු වීමක් ක්‍රියේට් වෙන්නේ. ඕවට තමයි කියන්නේ අක්කේ පිස්සු ඇසෙම්බල් වෙනවා කියලා. ඔයාලත් එක පොත් නෙමෙයි කියවන්න පුළුවන්. මම මොකවත් කිව්වෙත් නැහැ. අහිංසක මටත් මැන්නා. අහිංසක ෂට් ඩවුන් වුණා.
මේ ෆේස් එක කොටි හපු වර්ෂන් එකක තියාගෙන මේ ඕවගේ අහිංසකයි කියලා ෂෙයා කරන්න එපා. එතකොට ජෝක් එකක් ප්ලේ වෙනවා. දෙන්නත් තියා බඩට දෙන්නේ. මයන්ත පුතා ඔයාට මේ තරම් ලොකු වගකීමක් පවරලා තියෙන පුතේ ඔයා ගැන විශ්වාසයක් තියෙන නිසා. ශ්‍රී ලංකා රූට් කම්පැනි එකේ ප්‍රොඩක්ෂන් මැනේජර් කියන්නේ ලොකු පොසිෂන් එකක් පුතේ. ඉතින් හැම දෙයක්ම දෙන්නේ ඔයාගේ අතේ. ඔව්ලා ඔයාට මේක හොඳ අවස්ථාවක්. අර කැලුම්ටයි වරුන්ටයි රිදෙන්න උත්තර දෙන්න ඔයාට පුළුවන් දැන්. අනේ සුදුහාමිනේ මට යල් රිද්දන්නවත් පලිගන්නවත් කිසිම උවමනාවක් නෑ. මයන්සේ මට මේ තනතුර බාර දුන්න ලොකු විශ්වාසකි. ඉතින් මට ඕන ඒ විශ්වාසය ආරක්ෂා කරගෙන මයන්සගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න. ඔයාට පුළුවන් පුතේ. ඒ කියන්නේ ඔයාට මේක පවරලා තියෙන්නේ. කල්පනායෙන් වැටි කරගෙන යන්න සුදු පුතේ. චාමරි මෙසේ මැවිලා හිටියේ නැද්ද? ආ මට අහන්නත් බැරි වුණා. චාමරි මිස් නම් හිටියා. ඒත් මාත් එක්ක ඒ තරම් හිත හොඳකින් නෙමෙයි හිටියේ. ඒ කියන්නේ ඔයා එතනට ගියාට එයා කැමති නැහැ. ඔව් අම්මේ. චාමරි මිස් කැමති නැහැ. ඕක ඉදින් පුදුම වෙන්න දෙයක් නෙවෙයිනේ. ඔයාට පාඩුවේ වැන්ටික් කරගෙන යන්න ඉඩක් ලැබෙද සුදු පුතේ? කියන්න බෑ තාත්තේ. මොනවා වුණත් බාරගත්තු වගකීම අතරමඟ දාලා ඉන්න බෑනේ. මේ චාමරි මිස් රවල බැලුවත් ඔයා මයන් සර්ට කියන්න. ඔයාට ප්‍රොඩක්ෂන් මැනේජර් පෝස්ට් එක දෙද්දි එයා ළඟ හිටියද? බැලුම් බෝලයක් වගේ මුණ පුම්බගෙන ඉඳ ඇතිනේ. හුඟක් තරහ ගිහිල්ලා හිටියේ. පරිස්සම් වෙන්න වේ පුතේ. මයන්ත පුතාවත් ඇක්සිඩන්ට් කරපු කෙනානේ. මට නම් බයේ බෑ. ඔව් සුදු පුතේ. මම හුඟක් පරිස්සම් වෙන්න ඕනේ. පැටි කතාවල් බහට යන්න එපා. නිකම් මගේ ඇරලා ඉන්න. එච්චර සියුමැලි ලාමක ටින් ටින් විදියට ඉන්න ගියොත් නම් චාමරි මිස් මෙයාට එලවෙලව පහර දෙයි. ඔයාට උතන කොන්ද කෙලින් තියා වැඩ කරන්න ඕන නම් උත්පලා කැත්තට පොල්ල සිස්ටම් එකට ඉන්න ඕනේ. ඒක නම් එහෙම තමයි. තැලෙන යකඩ උඩ පැන පැන තලන මිනිස්සුනි ඉන්නේ. අම්මේ චාමරි මිස් නම් මයන්තසට හරි බයෙන් ඉන්නේ. ඔය වගේ මිනිස්සු එක අඩියක් පිටිපස්සට තියන්නේ අඩි 10ක් ඉස්සරහට පයින්ඩ බලාගෙන උත්පලා. ඒ නිසා මේ මයන්ත සරත් පරිස්සමෙන් ඉන්න කියත්. ඒක නම් ඇත්ත තමයි. යමු යමු. කැමිට ගිනිමෙනවා කාලේ. නඩ තරින් බඩගෙන හිටි. කොහොකින් ජය බප්ප හිතේ තියන් හිටි කියන්න තිබුණා. යය. කන්නාඩි දියා බලන් රවන්නේ තමුන් එක දින් තරහටද නැත්නම් උත්පලත් එක දින් තරහටද? උත්පලත් එක දින් තරහට කන්නාඩියට රවල හරියන්නේ නැහැ නේ. ඒ කියන්නේ තමුන් එක්කම තරහට නේ? ඔව්. මට මාත් එක්කම තරහයි. ඇයි දන්නේ? මගේ අතින් කොච්චර වැරදි සිද්ධ වුණාද මයන්? මටේ හැම දෙයක්ම එකින් එක දැන් මතක් වෙනවා. මං හිතුවේ මං ගැන විතරයි. වෙන කිසිම කෙනෙක් ගැන හිතුවේ නෑ. ඒක නිසානේ අද මට මෙහෙම වෙලා තියෙන්නේ. චමරි, වාගේ වචනවල නම් අතිශෝක්තිය පිරලා තියෙන්නේ. කතාව ලස්සනයි. ඒත් විශ්වාස කරන්න බෑනේ. විහිළු නෙවෙයි මයන්ත. මං කියන්නේ ඇත්ත. මං හරියට හිටියා නම් හිතලා බලලා වැඩ කරා නම් ෆුඩ් කම්පැනි එක මේ තත්ත්වයට වැටෙන්නේ නැහැ. ආන්ටි වෙයි මං ගැන වැරදිට හිතන්නේත් නැහැ. හදවතින්ම කිව්වා නැතත් කතාව ඇත්ත. ඇඟපත වර්ධනය වෙනවත් එක්කම මුලෙත් වර්ධනය වුණා නම් කොච්චර හොඳද නේ? මං මෝඩෙක් නෙවෙයි මයන්ත. මෝඩකමට වඩා වාගේ දින කපටිකම. මේ මොහොත වෙනකම් මට එක දැනෙනවා. මට ටිකක් ඇහුම් කන් දෙන්න මයන්ත. චාමරි, ඔයා ඔය අහුම්කම් දෙන්න කියන එකේ තේරුම දන්නවද? මං ඉස්සර කිසි කෙනෙකුට අහුම්කම් දුන්නේ නැහැ. මං දැන් කතා කරන්න හදන එක ගැන තමයි. හරි කියන්නකෝ. මං හරියට හිටියා නම්
ඔයා ආපහු උත්පලාව ප්‍රොඩක්ෂන් මැනේජර් කියලා ඔෆිස් එකට ගන්නේ නැන්නේ. එහෙනම් ඒකයි මේ වටින් ගොඩින් කැරකි කැරකි ආවේ. හා මොන ගෑණිද මයන්ත කැමති තමගේ හස්බන්ඩ්ගේ කරේල්ලෙන් හිටපු ගෑණියෙක්ව ආපහු ලං කරගන්න? චාමරි උත්පලාට කිසිම උමනාවක් නැහැ. උත්පලා ආදරය කරන්නේ කැලුම්ට. බොරු කියන්නේපා. චාමරි උත්පලා ආදරය කරේ කැලුම්ට. කැලුම්ට පින නැහැ ඒ ආදරය ලබන්න. මම ඔයාලට තව දෙයක් කියන්න. ඔයාගේ හිතන විදිහ උත්පලාට පෙන්නන අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න එපා. ඒ ප්‍රශ්න ඇති කළා මම නරකමනේ කියන්නත් එපා. තේරුණානේ? हरी हरी मट ओयाकिन दे तीरण इतवेला या मंकिन दे तीरूंगा ओ मम टिकता मे हेमते मन हू बायकट ने मे आरक्षक हेतु मत को मंबा से करना මං උත්පලාට කෝල් කරා. මේ මොකටද? මං යාට කතා කරේ මයන්ත ගැන අහන්න. මං යාට කිව්වා චාමරීටයි මයන්තටයි 얘 දෙන්නට පාඩු වින්ද දීලා පැත්තකට වෙලා ඉන්න කියලා. ඉතින් උත්පල ඇහුවේ නැද්ද? ඇයි කැලුම්ටයි යාටයි වහෙම ඉන්න දුන්නේ නැත්තේ කියලා. අනේද කියන්නේ. ඔයාලා දෙන්න හරි නරකයි. උත්පලා වගේ ඔයාලත් මම බාදු කළා කතා කරන්නේ. මං කාටද මේවා කියන්නේ? හරි. දැන් උත්පලා ඔයාට මොනවද කිව්වේ? උත්පලා මට මොන දේ කිව්වත් අම්මී තාත්තට ගානක් නැහනේ. හරි අපි මොනවා කිව්වත් වෙන කාටවත් ඔයාට මුකුත් කියන්න මං ඉඩ තියන්නේ නැහැ. මොන දේ කිව්වේ? උත්පලා මට හොඳටම බැන්න තාත්ති. එයා කරන්නේ එයාට ඕන දේලු. එයාගේ වැඩවලට ඇඟිලි ගහන්න එපාලු. එහෙම වුණොත් නරක ගෑණි කියන්න එපාලු. එයා ඔය කතා කරන්නේ මයන්තගේ හයියත් ඔළුවට අරගෙන. ඔය කසාද කෙරුණොත් නම් අපි ඉඳලා වැඩක් නැහැ. උත්පලා මට තව ජරා කතාවකුත් කිව්වා. මොකද්ද කිව්වේ? උත්පලා කිව්වා මගේ ඇඟේ දුවන්නේ යාගේ ලේලු. මං එයාට ණයයිලු. අනේ තාත්ති. අපි යාඩ ලක්ෂ 10ක් දෙමු. මට බෑ නායකාරියක් වෙලා ඉන්න. ඔයා තාත්තිගෙන් ඉල්ලන්නේ අර කැලුම්ගෙන් ඉල්ලලා දෙන්න. මං තාම ඉන්නේ ඔය දෙන්න ගාව. හරි. ඔය දෙන්නට සල්ලි දෙන්න බැරි නම් මට බෑ කියලා කියන්න. මං කාගෙන් හරි ඉල්ලගෙන දෙන්න. හරි 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 දැන්. මම දැන් දෙන්න බෑ කිව්වද? ඈ? එහෙනම් මට සල්ලි ලෑස්ති කරලා කියන්න. මං ගිල උත්පලගේ මූණටම දමල ගන්නවා. सलू ඔයාගේ ඉතින් හිතුවක්කාර වැඩින්ද තමයි මේ හැම දෙයක්ම සිද්ධ වුනේ. පුතේ මං දැනුත් කියන්නේ ඔයා වරුණිගෙන් ඈත් වෙලා ඉන්න. මට මේ වෙලාවේ උදව් කරන්න ඉන්නේ කුමාර්ශ්‍රී මාමලා විතරයි. බලමු. ඔය මාමන්ණිලා තව කොච්චර කාලයක් උදව් කරයිද කියලා. ඈ. ඔයා දන්නවනේ කුමාර්ශ්‍රීගේ හැටි. තාත්තලා මෙහෙම කරන එකේ මාමලා ගැන පුදුම වෙන්නද? තමුන් මගේ පුතෙක් විදියට වැඩ කරා නම් මං කවදාවත් මගේ යුතුයකම් පැහැර හරින්නේ නැහැ. ඈ එහෙනම් මේ මං ඉන්නේ පුතෙක් විදියට කොහොමද මට යුතුයකම් ඉෂ්ට කරනවද?
වන්ඩ උපංග අපං කට්ටියම ගියාන්නේ උරන් උටල්ලාද මන්ද ඒ වුණාට පුතේ අපි කවුරුත් කැමති නෑ ඔයා වර්ණිය බඳිනවට මගේ නම් කැමැත්තක් අකමැත්තක් නෑ මට කොයි එකත් එක අම්මාප මගේ හිතෙත් පොඩි අකමැත්තක් තියෙන මොකද කියනවනම් කැලුම් මාත්‍ය දෙකක් බඳින්න හදද්දි මට තාම එකක්වත් දරුණා නැද්ද මං දන්නා වර්ණිය බැඳලා පස්සේ මට සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් කියලා මං එහෙම කියන්නේ මං උත්පලාව බැඳලත් වර්ණිය වෙනස් වෙච්ච නැති හින්දා එච්චරයි ආ ගහදන්න අපටනේ කොලකට අපන්නවද ඈ ඈ ඈ නෙමෙයි ගිලාර වැඩටි කරනවා එතන හු හු ගගයි හරි හරි වා පටන් ගන්න උමන් එන්න නෑ නෑ යයි යයි පරක් වෙනවා Thank you, हरने। एक थामे देन्नते हाँ की ये हाव सवाद कर कर हिटी। आओ, अक्का ढोरिंग किसी में प्रोग्राम में अक्रेड करन दुआ ने। मनो वर्षन ने किंगर व्यू है ना। साल दिगा तट का माग ने, है बे पुते पलाक के ती देख कराई किया ना हिता ना मार। मदर नाम, मेरे को लो बैंक डिपॉजिट करन दाई, सीट तो दान दाई के साल दिगा तर करने में मार कर दिला। ඔයාලා සල්ලිවලි මොනා කරත් අපිට කමක් නැහැ. හැබැයි ඉතින් ප්‍රයෝජනවත් දෙයකට යොදවනවා නම් වටිනවා. මට පේන්නේ අම්මා අර නිවුන්නු දෙන්න එකතුල මේ දෙන්නා මොඩිය කරනවාද කොහෙද? අනේ මේ මයා මේ මගේ Wi-Fi රවුටරේ එහෙම unsuccessful errors නැහැ. ඒ කියන්නේ මම අප්ඩේට්. මේ නෙතුලි ගෙනත් මට එහෙම සැකයක් නැහැ සර්. ආ ඒ කියන්නේ මේ සල්ලි ගත්තේ ඒ දෙන්නට දෙන්නද? ආ මේ අපි වෙන සල්ලි නාස්ති කරනවා කියලා තමයි මාසෙ මාසෙට 10000 ගානේ දෙන්නම් එකතු කරන්නේ. අවුරුදු දෙකක් විතර යනකොට ලොකු ගාණක් ඉතුරු වෙනවනේ. අපි මේ ක්‍රියේට් කරන්නේ ඉතින් ඉන්නේ එහෙම තමයි නේ. අඳුර සල්ලිත් නැහැ කෙල්ලත් නැහැ කියලා නම් කියන්න එපා නේද අම්මා. කොහොමද එන්නේ එහෙම තමයි. මේ අක්කේ මේ මගේ නෙතුණිට මේ කැත කමෙන්ට් ෂෙයා කරන්න එපා මං අනලයි. මැඩම් මගේ නෙතුලෙන් නම් ඕන දෙයක් යන්න මගේ අකමැත්තක් නැහැ මේ මයන්තගේ Wi-Fi රවුටරේ වගේ unsuccessful නෑ මගේ Wi-Fi රවුටරේ අන්න ඒක ඔයා හොඳට mount කරගන්න ඕන දෙයක් කරගත්තා වේ උත්පල මොනවද පුතේ කියන්නේ එයා මේ අපේ කම්පැනි වෙනුවෙන් ලොකු කැපකිරීම කරන්න ලෑස්ති මට හිතෙනවා එයා ප්‍රොඩක්ෂන් මැනේජර් කෙනෙක් හැටියට ඉස්සරහට වඩා ලොකු කැපකිරීමක් කරයි කියලා ඔයා එහෙම කරපු එක හොඳයි. හැබැයි ඉතින් චාමරී ගැන විමසිල්ලෙන් ඉන්න. උත්පලාට නිදාසයේ වැඩ කරගෙන යන්න පරිසරය හදලා දෙන්න. ඒක ඔයාගේ වගකීමනේ. Good morning, miss. Good morning, good morning. ඉතින් ඉතින් අදමම මීගමු ඒජන්සියට යන්නේ පුළුවන් වුණොත් හලාවතත් ගිහිල්ලා මෙන්න මීගමු ඉඳන් හලාවතට ගොඩක් දුරයි නේ ඔයාලා එනකොට හවස් වෙයි බලමුකෝ බලමුකෝ සත්සර අයියා නේ එක්කගෙන යන්නේ උත්පලා මිස ආයෙත් වැඩට ආපුව එක නම් අපට හරි සන්තෝසයි මං ගෙදර ගිහිනුත් කිව්වා අක්කා මොකද කිව්වේ අම්මෝ මට වඩා අක්කට සන්තෝසයි ශ්‍රී ලංකන් ෆුඩ් කම්පැනි එක ආයෙමත් තිබුණු තත්ත්වයට ගේන එක ස්ථිරයි කිව්වා ඇයි ඒ තරම් මං ගැන විශ්වාසයක් අපේ නෝනා කිව්වොත් දෙයක් හරියට හරි කිරි ගහට යනවා වගේ තමයි ඉතින් අක්කව කාලෙකින් දැක්කෙත් නේ නිවාඩු දවස් දෙකේ සිරිපා කරුණා කරන්න කියලා හිතාගෙන ඉන්නේ එයාලගේ ගමේ කට්ටියක් එක්ක ඒ ගමනට රූපසිරි අයියත් යනවද මාත් හරිම ආසයි මං පඳුරු ටිකක් දෙන්නම් අයි රූපසිරි අයියා යනවා නම් ඉතින් ඒ නඩේට කම්මැලි කමක් නැතුව කරුණා කරන්න පුළුවන් ඔව් ඉතින් රූපසිරිය අය තුන්සරණේ කවිකේකේ යයිනේ
අම්මෝ කවිනම් කොච්චර තියෙනවද කියන්න ඇත්තටම රූපසිරිය අයියේ කවිය කාලකින් අහන්නත් බැරුණ කියන්නකෝ ඒ ලස්සන කවිය යන්ට හොඳයි තේවතු වෙල බලායේ කන්ට හොඳයි පැණි රස අග්ගලායේ ඉන්ට හොඳයි සීතල පිණි බබායේ වැන්දොත් හොඳයි සම නොලපින් පුරායේ දැන් ඔය ගමනේදී හරි රසවත් සිද්ධි සිද්ධ වෙනවානේ දැන් අපි හිතමු අපි කරුණා කරන්න උඩට යනකොට කවුරු හරි ගෑනු ළමෙක් සිටිපාවෙන්දලා බහිනවා කියලා එතකොට අපි කියනවා වැඳලා බහින මේ නංගිට පහල කඩෙන් කෝපි එකයි එතකොට ඒ ගෑනු ළමයා උත්තර දෙනවා එහෙම කියපු ඒ අයියට සම්මා සම්බුදු සරණයි එතකොට අයියේ අනිත්‍යයි කියන්නේ එහෙම නෙමෙයි නේද ඔව් දැන් අනිත්‍යයි කියන්නේ මෙහෙමයි දැන් අර වැඳලා බහින නඩේට කියනවා වැඳලා බහින මේ නඩේට සතර වාරම් දෙවි පිහිටයි එතකොට ඒ නඩේ උත්තර දෙනවා වඳින්න යන මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි කියලා අනේ හරි ලස්සනයි අයියේ අනේ ඔව් ඇත්තටම සිරිපා කරුණා කරනවා වගේ මට නම් දැනෙනවා කවදාවත් නැති විදිහට මට වෙන දේවල් වෙච්ච දෙන් කියලා බලාගෙන ඉන්න කාලයක් ආවනේ මට නම් දැන් මොනා වුණත් එකයි කුමාර හදිසියවත් වරුණ කැලුම මැරි කරනවා නම් ඔයා කිව්ව විදිහට එක සතයක්වත් දෙන්න එපා නෑ නෑ තම දෙවිතක්වත් දෙන්න වරුණ කැලුම එක ගිහිල්ලා ඉන්න එක සතියයි අඩුපාඩු වෙනකොට ආපහු හැල්ල ගෙදරයි පුදුම කේන්තියක්. ආ තිය කට වගිනු. මමද ඔෆිස් කියන්නේ? නෑ කළු. මම තව ටිකකින් යනවා. මමත් පොඩි බිස්නස් එකක් පටන් ගන්න හදන. ආ. එහෙමද? හොඳයි. රංගනඩ කියලා මේ හෑන්ඩ් ෆෝන්ස් එක ඉලෙක්ට්‍රික් අයිටම්ස් ගන්න හදන. ඔවා කරන්න කැලම්ට කොහෙන්ද සල්ලි? තියෙන. තාති කැලුම් අයගේ මේ දේවල් වලට මාත් උදව් කරන්න ඕනේ. ඔව් දිනෝ. එහෙම කරන්න ඕන තමයි හොඳයි හොඳයි. බිල්ඩින් එකක් බලන්න යන්න තියෙනවා. තව කොච්චර වැඩ තියෙනවද? කැලුම්ට ඉතින් ඒවා ටිකක් ඇවිදලා කරගන්න පුළුවන්. ඒ උනාට තාති මේ දේවල් වලට මමත් යන්න ඕනේ කැලුම් අයියත් එක්ක. ඔයාලා දෙන්න මැරි කරනකම් ඔයාලට එහෙම ඇවිදින්න එපා කියලා කිව්වා ඔයාලට අමතක වුණාද? තාත්ති කිව්වනේ අපි දෙන්නට මොනාවක් දෙන්නේ නැහැ කියලා. ඉතින් මං කැලුමට උදව් කරන්න ඕනේ. අපි දෙන්නත් මුණාරි කරලා දිනු වෙන්න එපා. වරුණි, ඔයා ඉස්සර නම් කිව්වේ කිසිම බිස්නස් වැඩකට සම්බන්ධ වෙන්නේ නැහැ නිදහසේ ඉන්න ඕන කියලා නේද? ඔව්. එහෙම ඉන්න තිබුණා. මේ හැම දෙයක්ම අනාථ නිවාසයකට නොදී අපිට දුන්නා නේද? ඒ කවදාවත් වෙන්නේ නැහැ. ඔයා කැලුම් එකේ කිතුලා දියුණු වෙන්න. මම ඇවිදලා මහන්සි වෙච්ච තේරෙයිනේ. තාත්තා මොන තරම් දුක් විඳලාද මේ දේවල් මේ තාත්තට ගෙනාවි කියලා. ඔයා ඔය ඇච්චර හිතන්න එපා කැලුමයි. ඉන්න. මම ටක්කා ලෑස්තිලා ඉන්න.
हेलो श्री लंकन फूड कंपनी आप ओ मिस्टर चेन्नवीरत्न मांगिए क्यों बाय वे निपा आपे हैम प्रोडक्ट के रखने आपे इसरे वगे में आए थे वाले पुलवा ओ यह मना मिस्टर चेन्नवीरत्न आपे तो उदाव कराना होने होंदे होंदे චාමරී මිස් උත්පලා හදන්නේ මැජික් එකක් පෙන්වන්නනේ ඇයි මිස් එහෙම කියන්නේ නැහැ ඉතින් මේ වගේ වැටිච්ච කම්පැනි එකක් ආපහු ගොඩ ගන්නවා කියන්නේ ඉතින් මැජික් එකක් නේ උත්සාහ කළොත් අපිට බැරි වෙන එකක් නැහැ මිස් මොකද්ද අපිට නෙවෙයි ඔයාට මං ඔයාට සම්බන්ධ නැහැ කරන්න බැරි වැඩ හැම දෙෙම දන්නා වගේ මං බාර ගන්න නැහැ නේ මං පැල්ල බාරගත්තේ නැහැ මිස් අනිත් එක කරන්න පුළුවන් වැඩක්ද බැරි වැඩක්ද කියන දෙයට වඩා මයන්තසගේ ඉල්ලීම අහක දාන්න බැරි කමටයි මං ආවේ මේ 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 ඔව කියනවා වෙන කාට හරි මට කියන්න දෙන්න එපා මං දන්නවනේ ඔයාගේ හැටි ආන්ටි මයන්තයි ඔවට රැවටුණාට මම නම් රැවටෙන්නේ නැහැ උත්පලා ඇයි ඇයි කට වහගෙන මොනවරි කියනවා දැන් ඉතින් ඉස්සර වගේ නෙමෙයිනේ දැන් ඔයාකටත් හරි සද්දයිනේ මොනවරි කියනවා ඉතින් චාමරි बलाई मटगर उदव कैटियट चामरी के वीडियो कंडा प्लीज मनोकर मन तीन साल तिना अयो हिनावेन करान्न पुलुवन देयक कियन्न वरुणि करान्न बैरी नम मं कियन्ने वरुणि मे वेलावे लोकु मामाई नेंदै इन्ने मगेत एक लोकु केंदियकिन तरहकिन एक अमतक करन्न एपा मेक हरियट कपन्न बैरी अदि इमिना वगे वेडक एक तेरुम गन्न एक मं दन्नो कौद किव्वे ओआट देन्न कियला मं सल्ली इल्लनो कियला ඔයා කාට දෙන්න කියලා සල්ලි ඉල්ලුවත් ලොකු මාමා මේ වෙලාවේ ඔයාට සල්ලි දෙන්නේ නැහැ වරුණි. හොඳයි. බලමුකෝ. ඒ මගේ තාත්ති වගේම මං ඒ තාත්තිගේ දුවනේ. ෂි. මට මේ වෙලාවේ බැංක ලෝන් එකක්වත් දාගන්න විදියක් නැහැ. ලක්ෂ 10ක් තිබුණොත් ඇතිද? හොඳටම. හොඳයි. අපි 얘ගෙන පස්සේ කතා කරමු. මොන වැඩේ තිබුණත් කැලුම් අයියේ අපි උත්පලයි මයන්තයි ගැන හකාගෙන ඉන්නෝ. එමයි කියලා හැම වෙලේම මේ දෙනගේ පස්සෙන් ඉන්න බෑනේ වරුණි. මට ඒවා වැඩක් නෑ කියලා මයියේ. උත්පලව මයන්තගෙන් වෙන් කරන්න ඕනේ. උත්පල මුළු ජීවිත කාලෙම තනියෙන් ඉන්න ඕනේ. කවුරුත් එයාගේ ජීවිතේට ලං වෙන්න බෑ. වරුණි. උත්පල මගෙන් ඩිවෝස් එක ගත්තට පස්සේ එයාට
එයා කැමති කෙනෙක්ව කසාද බඳින්න යාළුවෙ නයිතිය තියෙනවා. ඒක එයාගේ කැමැත්ත. ඔව්. අයිතියක් තියෙනවා. එයා කසාද බැඳපු දෙයක්. හැබැයි හොඳ මිනිස්සෙක් නෙමෙයි. බේබද්දි, සූදුකාරේ. ඒ වගේ මිනිහෙක්. හිතනවාද උත්පල ඒ තරම් මෝඩ ගෑණියෙක් කියලා? ඕනම දෙයක් කරන ක්‍රමයක් තියෙනවා. අන්නේ ක්‍රමේ තමයි අපි හොයාගන්නේ. කිසිම වැඩකට නැති මිනිහෙක් හොයලා අපි උත්පලට සෙට් කරමු. මට ඕක කරන්න බෑ. අපි ඒක කරන්න ඕනේ. දුනේ තිලක් මහත්තයා එක බරට. නියුන් නැද්ද ස්ටොප් වුණා. දැන් මොකද කරන්නේ මං තල්ලුව දාන්නද? මේ මොලේ අන්සක්සස්ෆුල්ද? මේක තල්ලුවක් ක්‍රියේට් කරාට ස්ටාර්ට් වෙන්නේ නැහැ. මේක ඔටෝ ගියර්. දැන් මොකද අපි කරන්නේ? ටැංකිය ප්‍රොෆයිල් එක එම්ටිනේ. මට පෙට්‍රෝල් අප්ලෝඩ් කරන්න බැරි වුණා. ඕක තමයි කියන්නේ මේ උටුහුඩු ජගරි මගදී ආවොත් එහෙම මොකක් කරලෙඩක්. මේ මාව යක්ෂ වර්ෂන් එකකට කන්වර්ට් කරන්න හදන්න එපා. හරිද? එනවා තත්ත්වයක් බඩට සෙන්ටෙන්න. දැන් මං කොහමද යාව දෙකට මීට් වෙන්නේ? තිලක් මහතරන් නෙතුළුව මීට් වෙන්න තියෙන්නේ හතරටනේ. මේ එනවා ඒරෝප්ලේන් එක ඇටැච් කරලා සෙන්ඩනවා. එතන මේ විකාර ෂෙයා කරනවා. මේ මෙන්න මේකට තල්ලුවක් ක්‍රියේට් කරනවා අර සෙට් ප්‍රොෆයිල් එකට ලොග් වෙන්න. ඉලක් මාත්‍යා. නිකමට බලන්න කිව්වත් වගේ මේ කෙල්ල දෙන අපි දෙන්නගෙන් සල්ලි අරගෙන වෙන කොල්ල දෙන කසාද බැඳලි වල අපිට ස්ටෙප් හොදියයි දන්නේ. මට නම් මගේ රවුඩරේ ගැන කිසිම අන්මවුන්ට් වීමක් ප්ලේ වෙන්නේ නැහැ. වාද රවුටර් ගැන කමෙන්ට් ෂෙයා කරන්න මම අප්ඩේට් නැහැ. ඉතින් මට බලන්න දෙලක් මාත්‍යා දෙන්නම නිවුන්නෝ. ඈ. ඇඩරුව එක වගේම ගතිගුණත් එක වගේ ඇති. හිතන්න පොඩ්ඩක් 10 10 කේස් එක. ඒකම ඇති සාක්ෂියක නෑ. මේ මම මගේ රවුටර් ගැන view කරගන්න. ඔයාගේ රවුටර් ගැන ඔයා view කරන්න. මම මගේ නෙතුනේ ගැන view කරන්නම්. එච්චරයිනේ. මගේ අම්මා ගොඩක් බලාපොරොත්තු තියාගෙන තිලක් මාත්‍යා. මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම මෙගා එරේ එකක් එනවා. unlimited නියන් one day වෙයි වලාවේ කියලා boot වීමක් create නොත් එම දරා ගැනීම play කරගන්න අමාරු වෙයි. මොකද chat එක share කරලා hinawa play කරන්නේ. ඔය space එක අස්සේ message upload වෙයි බඩට. අනේ මේ තිලක් මාත්‍යා මගේ දත් නැති එකට එක එකම කියන්න එපා හරිද? හා බලන්න දතක් වගේද අත් නැති එක කොතන ඉන්නවද? වරුණි අර වෙලාවේ කැලුම් එක ගියපු ගමන තාම ආවේ නැහැ කුමාර. කැලුම් හදන්නේ බිස්නස් එකක් පටන් ගන්නවා කියලා අපෙන් සල්ලි අරගෙන ඈ වරුණි ඔත්‍රවට්ටන අපි ඔත්‍රවට්ටන. මේ අතේ සති නැති මිනිහ කොහොමද බිස්නස් කරන්නේ? ඔය කිව්වට කැලුම් ළඟ ඉතුරු කරගත්ත සල්ලි ඇති. ඉතුරු කරගත්ත සල්ලි කොහොමද හම්බ කරාද? අඩුම ගානේ මාස දෙකක් එක වැඩක් කරා. කාලයක් ඉතින් හાર્ඩ්වෙයාර් එකෙත් වැඩ කරානේ කුමාර. ඒ හાર્ඩ්වෙයාර් එකෙන් මහ ගානක් හම්බෙන්නේ නෑ සුදා. අනිත් එක ලෝන් වලට බර ගානක් කැපෙනවා. එහෙමනම් කැලුම් අපිට මේ කරන්නේ බොරුවක්ද? බලමුකෝ මිනිහා මොකාට දෙන්න හදන්නේ කියලා. කුමාර අපිට වරුණිව කැලුම්ගෙන් ඈත් කරගන්න බැරි වෙයිද? මේ ලෝකේ හිතුවත් කරන්න බැරි දෙයක් නැහැ. මේ වෙලාවේ අපි බොහොම කල්පනාකාරී වැඩ කරන්න ඕනේ සුදා. උත්පලයි මයන්තයි එකතු වෙනවට කැලුනේ වර්ණි දෙන්නම කැමති නැහැ කුමාර. ඒක අපි ප්‍රොවිෂන්ට අරගෙන කැලුම්ගේයි උත්පලගේ ඩිවෝස් එක කල් දා ගන්න බලමු.
यात्रा आप इटे मुकाखरी पोटा पैदे ही वारुनी और कैलुम के न्यायत करने आप ही वारुनी वा कैलुम टा देने वाई क्या ने कुमार एक आपे पराजय खापान न बेरी यात्रा आप इटे इंबीन न बहने हर यारों आप बैठने तो इन्दो को पुलावे कैलुम माई आप हुए कुतु कल हरी मैं भी केल्लो बीर करनो कुमार वो आ क्यों वा नहीं था आशान पुता खता करा किया ला අශාන් තාමත් කැමති වරුණ කැලුම් අමතක කරනවා නම් එයා බාර ගන්න. එයා එහෙම කිව්වද? එහෙමනම් මොන හේකටද වරුණිට ඕන දෙයක් කරගන්න කියලා එයා දමල ගහලා ගියේ? ඕන කෙනෙක්ගේ ඉවසීමේ සීමාවක් තියෙනවනේ. අශාන් ඔය තරම් හරි යූසුප් ගැන අපි සතුටු වෙන්න ඕනේ. ඒක ඇත්ත කුමාර්. මොන කොල්ලද කැමති මේ වෙච්ච දේවල් ඉවසන්න? දැන් මට බොන්න බලා දෙන්න. जंटलमन जोकर මේ ආගේ වැදගත්කම නම් වැක්කිරන මේ ඔයා පාඩේ යනකොට ගෑල්ලාම එහෙම පස්සෙන් පන්නන්නේ නැද්ද? තාම ඉච්චන නම් ආකර්ෂණයක් නැහැ. පස්සෙන් පන්නන්න ඕනේ නැහැ. හැබැයිලෝ නම් ඇති. එහෙනම් ගිනි බෝල්ට බොමු තෙල් ගැහුවා වගේ. තක්කිට තරිකිට උඩ වැන නටන්න හිතුණා. උඹව කරේ තියන් ලෝකේ වටේ දුවන්න හිතුණා. කියලා උස්සයි යනවා. දැකද පුංචි මෙයාගේ වැදගත්කම මේ තරම? හරි හරි ඒ කතාව වෙලා නැහැ. යා ඒ කට්ටිය පොණ්ඩේ. සීනිවර නියරයි එනති හකුරු කැල්ලක් එක්කම සුදු හාමිනේගේ බොරු සීනි තියෙනවා යමුතේ බොරු එකනේ නම් මේ ඒක නෙවෙයි නන්ද නෝන අපේ උත්පලන වන ආයෙත් රැට යනවා ඔල්ලේ ඔව්ලා ඉතින් මෙයාත් මේ කේක් ගෙඩිය වගේ නිකන් තියන් ඉන්න දු එවන්නකෝ පළ තමන පැත්තේ මම වැඩ ගන්නල ගන්න කොහමද ඉතින් වැඩප්පලක් කරගන්න ඇඟට පණක් හඳක් නැති අයට හරියන්නේ අනිතර වැඩ උගනන රසාව තමයි ලාල් හරි හරි තේරුම නැති කතා කතා කරන්න එපා යන් තේබුණ්ඩ එන්න ඒක නෙමෙයිද කිස්සුනේ යා ආගේ සුදුහාමිනේ සුදුහාමිනේ අන්තිමේදී අපිට දරුණේ අපි විතරයි වරුණේ ඔයාලා ගෙදර ආයත් නැ අපේ ගෙදර ආයත් නැ ඔයාට නම් hina කල්බල වෙන්න එපා වෙලාව ආවම හැමෝම අපි ළඟට එන්න මං දන්නවා අපේ අම්මිටයි තාත්තිට නම් මන් නැතුව බෑ වරුණි මම ලොකු මාමා ගැන හොඳට දන්නවා අපි ලොකු මාමලාගේ අකමැත්තෙන් කසාද බැන්දොත් ලොකු මාමා මේ හැම දෙයක්ම අනාථ නිවාසයකට ලියනවා ඒක ස්ථිරයි අපිට ඒව දැන් වැඩක් නැහැ නේ කැලුමයි අපි අපේම කියලා බිස්නස් එකක් පටන් ගන්න ඕනේ කැලුමයි अरे अन्न उत्पला नहीं था सारे क्या ना कोई नहीं अब यहाँ लगा लूँ मौकरी जॉब पे का कत्वारण गील लगता है ना एक कौन नया वरुण अब यहाँ वाइन दो हेलो कोहमद और इंटरव्यू क्या है तू मैं बारू नहीं मामा मोलोवा कला एक ओपले प्रश्न आकर रखाने को दें दुकाने आगे फाइल लेकर आप ही बात तो आर जॉब पे आकर देना नहीं तो क्या लूँ मैं बारू खबर ना कलोक में हर देना मुखाद में नहीं दिश कम था मोगोले मटे फाउंडी ले वर्क नहीं बालांडो को क्या लूँ मैं
මේක ශ්‍රී ලංකන් ෆුඩ් කම්පැනි ෆයිල් එකක්. මං වැඩ කරන තැන ෆයිල් එකක් මගේ ළඟ තියාගෙන ඔයගොල්ලන්ගේ අවසර ගන්න ඕනද? දෙන්නම ගිහිල්ලා තමන්ගේ වැඩක් බලා ගන්නවද? තවත් මෙතන මෝඩකම් ප්‍රදර්ශනය කරන්නද? මොකද්ද? මොකද්ද කිව්වේ? වරණි වරණි වරණි. ඔක දෙනවා මෙහාට. අයියෝ මට යර ගහන්න දුන්නේ නැත්තේ. තියෙන ප්‍රශ්න මදිවටද? එයා මයන්ත ගාව වැඩට යනවා කියලුම්මයි. ඔව්. වැඩේ ගොඩාක් දුර දිග ගිහිල්ලා. දැන් මයන්ත චාමරිව ඩිවෝස් කරලා උත්පලාව කසාද බඳිනවා. ඒකයි වෙන්නේ. කොහොමද එයාට ඕන වෙලා තියෙන එක තමයි. අපියා. නම් කතා කරගත්ත විදිහටම වැඩටි කරු මිස්ටර් වික්‍රමනායක හ්ම් රයිට් ඕකේ ඕකේ තමයි පුතා තාම තේබිවේ නැහැ නේද චාමරි හදාගෙන කියලා ගුවම් දැන් මොකද තත්වේ උත්පලා වැඩටි හොඳට කරන් යනවා එනේ මෙයා කිසිම දෙයක් කරන්න දෙන්නේ නැහැ නේ ඇයි මොකද උනේ මෙයා උත්පලාට කිසිම වැඩක් හරියට කරන්න දෙන්නේ නැහැ පර අපි කොච්චර අමාරු නම් ගෙන්න ගත්තේ මොකද චාමරි මේකේ තේරුම අම්මේ කියලා අන්තිම වතාව තව මොකක් කර ප්‍රශ්නයක් වුණොත් කෙලින්ම අරන් ගිලා ගෙදර නවත්තනවා තේරුණාද මගේ කේන්ති සාධාරණ නැද්ද ආන්ටි උත්පලා දැන් කෙලුම්ගෙන් අයින් වෙලා ඉන්නේ එයා හදන්නේ කොහොමාරි මා වයින් කරලා දාලා මයන්තගේ කරේ එල්ලෙන්න. එයාට එහෙම වුණාවක් තිබුණා නම් උත්පලාට අපි කතා කරපු වෙලාවේ මෙයා දුවගෙන වැඩට එනවනේ. ඔයා දන්නවනේ. එයා කැමති උනේම නෑනේ එන්න. ඒක එයාගේ කපටිකම. ආන්ටි මයන්තයි ඒවට අහුණාට මං අහුවෙන්නේ නෑ. කපටිකම් වලට අපි දෙන්නත් අහුවෙච්ච කාලයක් තිබුණා. හැබැයි දැන් නම් එහෙම නෑ. මං ආන්ටිට ඔප්පු කරලා පෙන්නුවොත් මොනවද ඔප්පු කරන්නේ? උත්පලාගේ යටි අරමුණ මොකද්ද කියලා. ඔය විකාර ඔළුවෙන් අයින් කරගන්න. ඔයත් උත්පලාට උදව් කරන්න කම්පැනි එක ගොඩ ගන්න. අනිත් එක ඒක උත්පලාගේ නෙමෙයි ඔය දෙන්නගේ. කාටද කියන්න පුළුවන්? ඒ වෙනකොට උත්පලා මට විරුද්ධව මයන්තව මෙහෙවලා මගේ තැනට යයිද කියලා. උත්පලාට පුළුවන් ද මයන්තව මෙහෙවන්න? මයන්ත මෝඩයෙක්ද? අනිත් එක ඉතින් උත්පලාට වැඩිය ඔයාට පුළුවන් නේ මයන්තව මෙහෙවන්න. මං ඒක හිතලා කිව්ව නෙවෙයි. මොකද මයන්ත ඉන්නේ උත්පලා ගැන අති විශ්වාසිකින් මට ඒකයි බය විකාර වරුණි ඔයා මෙච්චරලා කොහෙද ගියේ උදේ එළියට බැස්ස ගමන නේද මේ අම්මා ගෙදරට ආපු ගමන් ඔය විදිහට බනින්න එපා. ටිකක් කියලා ඉඳලා බනින්න. හරි වැඩක් නේ. දැන් අපිට ඔයාගෙන් අහන්න බෑද ඔයා කොහෙද ගියේ කියලා? ඇයි බෑනේ? දැන් ඔය අම්මිය අහන්නේ. මේ ඔච්චර තරහ ගන්න එපා. ඔයා ඉක්මනට නාකි වෙයි. වරුණි මේ විහිළු නෙමේ වරුණි. තාත්තිව කේන්ති ගස්සන වැඩ කරන්න හදන්න එපා. ඔයා දන්නවනේ තාත්තිගේ හැටි. අම්මා මං හොඳටම දන්නවා මං කැලුම් අයව එළිය හම්බ වෙනවට තාති කැමති නැහැ කියලා. ඒත් මං මේ වෙලාවේ කැලුම් අයට උදව් කරන්න. කරන උදව්වක් මේ ගෙදර ඉඳන් කරන්න. ගෙදර ඉඳන් මොනා කරන්නද? ආ. මට අද පාරේදී උත්පලාව හම්බුණා. ඉතින් කො තාති ඉන්නවද? තාති ඉන්න දැන තමයි යා ගැන කියන්න ඕනේ. තාති ඇවිල්ලා ආපහු ගියා. මොකද උනේ වරුණි? දැන් උත්පල ආයමත් මයන්තකා වැඩට යන. මොනවා? දැන් අපිට හිතා ගන්න පුළුවන් නේද ඉස්සරහට මොනවද වෙන්නේ කියලා? ඉතින් උත්පලා මොකද කිව්වේ? එයා අදත් මර දීපු ලේ ගැන කතා කරා. එතන කැලුම් අයියත් හිටියා. ඉතින් කැලුණු තහගෙනද හිටියේ? නැතුවිට. එයා වෙන මොනවා කරන්නද? අම්මා මට තාත්තරි කියලා ලක්ෂ 10ක් ඉල්ලලා දෙන්න. මට මගේ ලේවල ණය ගෙවන්න ඕනේ යාට
වරුණි හෙට අනිද්දා කැලුම් අලුත් බිස්නස් එකක් පටන් ගන්නනේ යන්නේ දැන් ඉතින් කැලුම්ගේ අතේ සල්ලිත් තියෙනවනේ ඔයා කැලුම්ගෙන් ඉල්ලලා දෙන්න අම්මා මං තාම කැලුම් අයියෝ මැරි කරලා නැහැ හොඳේ හරි වරුණි තාත්ති සල්ලි දුන්නයි කියලා කියමුකෝ ඔයා හොඳටම දන්නවා උත්පලා සල්ලි ගන්නෙ නැහැ කියලා ඒක මං බලා ගන්න මං දන්නවා යාර කොහොමද සල්ලි දෙන්නේ කියලා ඔයා කොහොම දුන්නත් වරුණේ උත්පලා සල්ලි ගන්නෙ නැහැ. අම්මි මට සල්ලි ඉල්ලලා දෙන්නකෝ. ඉතුරු ටික මම බලා ගන්න. මට ඉල්ලලා දෙන්න බෑ වරුණේ. ඔයාම තාත්තිගෙන් ඉල්ල ගන්න. අනේ අයිය අම්මෝ ඔයාලා මට මෙහෙම කරන්නේ? වරුණේ ඔයා ආයි අපිට මෙහෙම කරන්නේ. දැන්ද දෙන්නේ ඈ මේ අනේ සර් මේ ටිකක් පරක් වුණා මේ ආයෙ සර්ගේ වැඩි තිබුණා නැතත් මම කොහෙවත් යන්නේ නැහැ ගෙදරට ළමින්න නෑ 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 එහෙම කරන්න ඕනේ නෑ දැන් දෙන්නේ නැහැ ගර්ල්ෆ්‍රෙන්ඩ්ස් ලා දෙන්නට සල්ලි දුන්නද ඕ මේ කිසි එරේකක් නෑ මම සල්ලි ෆෝවර්ඩ් කරාම අය මේ එරේකක් නෑ කවට පොඩි එරේකක් තිබුණා ඒ මොකද උනේ ගියාට තිලක් මාතගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මීට් වෙන්න බැරි වුණානේ ඒ මොකද හරි 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 විවුනේ නැතුණාට මට ෆෝන් කළානේ දැන් එතකොට අද මාමා සල්ලි දුන්නේ නැද්ද නෑ 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 මේ 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 වෛරස් කාරයගේ මේ රවුටරේට මං සල්ලි ඇටච් කරලා ෆෝවර්ඩ් කරන්න කියලා ඔව් මේ මේ මෙතුණි කෝල් කරලා කිව්වා මගේ නිතුලිට මේ තිලක් මාතගේ සල්ලි දීලා යන්න කියලා ආ එහෙමත් එකක්ද මට පේන අක්කයි නංගි දෙන්නම එකතුර ඔය දෙන්න හොඳ රඳනවා මේ මාමේ වා මේ පාර ලොකු අමාරු වෙඩලා තියෙන්නේ මියා හිසක නලිනවත් අල්ලගෙන නෑ මයා වෛරස් කාරෝ ටිකක් මේ යාව කිඩ්නැප් කරලා ඇටච් කරගෙන ඉඳි මමයි මේ ප්‍රොෆයිල් එකට ලොග් කරලා ආව එතන රිමූව් කරගෙන ෆෝවර්ඩ් උනේ ඔව් මයන්ද සර් ඒ දෙන්න අපිට හම්බෙන් තමයි හම්බ උනේ ඔයාලට හම්බෙන් වගේ තේරුණාට කවුද දන්නේ ඒගොල්ලෝ හිතාමතායි දේවල් කරා තියෙන්නේ මේ ඉක්මනට කාමර ප්‍රොෆයිල් වලට ලොග් ගෙමු. මොකද අර දෙන්න මහව දැකලා දුවන්නේ? මොකක් කර ප්‍රශ්නයක් දාගෙනද? තාම නෑ. හැබැයි ප්‍රශ්නය ළඟ ළඟ වෙනවා කියලා මට තේරෙනවා. ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ. චාමර දුව කැමලා ඇස්ත කියලා තිනවා. යමු කන්න. අම්මා. අම්මා ڇුට්ට චාමර ගැන සෙවිල්ලෙන් ඉන්න. ඒ පුතා හිතන්නේ කැම වලට රස විසදායි කියලාද? තමන්ගේ පාටු අරමුණ වෙනුවෙන් ඒ වගේ දයක් උනත් කරන්න බැරි කම නැහැ අම්මා. බඩේ නේද? තාම වෙලිවර නැහැ. මං ඉක්මනට වෙලා දෙන්න. අම්මා ඉතින් උදේ හවස හැම වෙලේම ජප කරනවනේ ආපහු සුදුත් එක්ක එකතු වෙන්න කියලා මම දැනුත් කියන්නේ ඔයාට පුතේ වර්ණිට වැඩිය සුදුතුව ලක්ෂ වාරයකින් හොඳයි ඒ hinaවෙන් දැන් නිකන් බඩගි බනින්න යන මයන්ත උත්පල විශ්වාස නැහැ මොන පොරුවද මයන්ත බැඳපු කෙනෙක් නේ බොරුවක් නෙමෙයි අම්මේ මයන්ත චාමරීව ඩිවෝස් කරලා උත්පලව බඳින්න හදන්නේ මේ බලන්නකෝ එන්නේ මේ කියන කතාව මම විශ්වාස කළේ නැහැ තාත්තේ උත්පලව දැන් මයන්තගේ ඔෆිස් එකේ වැඩට යනවා වැඩට යනවා කියලා අපි දන්නවා වැඩට ගියා කියලා ඔහුම හිතන්න බැහැ නේ අර අහිංසක කෙල්ලට දීපු දුක්ගින්දර මදිවට තව පුළුවන් නම් කතන්දරයකුත් හදනවා ඈ මම කිව්වේ මට ආරංචි වෙච්ච දේ තාත් මයන්තගේ අම්මා පොඩි නැන්දව හම්බෙලා මේ ගැන කතා කරලා තිබරයි මිස්මෙතු ඉන්නවත් මා හරි එහෙම උණයි කියලා කියමුකෝ ඉතින් අපන මොකද
अरे आइंस के किल्लर याना कलदा साहू कुत्ती नहीं पे मैं तेरे साथ आमद इक्का साथ भी लात नहीं इतने घूम खटे तो करने कब दारे थे नहीं एक इंद तमाय मम्मी मिनियर किया नहीं पुलवान तरंग इक मटे इधर वाला दिक्का साथ दी ला वो हिरे निदास कराने किया मंगो उन्हें सुधो दिक्का साथ करना අනිත් එක වර්ණ මයන්ත වගේ කෙනෙක් එමිය පොඩිපති එමිනියව කසාද බඳින ලැබෙනවා කියලා කියන්නේ සුදු විවාසන බාත්รูම් එකේ ඇඟ හේදුවද නැත්තම් නෑවද ඇඟත් හේදුවා රෙදි ටිකක් තිබුණා ඒ ටිකක් හොදලා දැම්ම හා දැන් තමන්ගේ වැඩ තමන්ම කරගන්න පටන් ගන්නනේ ඒකත් හොඳයි අයියනේ ওই ටික තියලා තිබ්බනම් පුංචි අම්ම හොදලා දානවනේ හිට උදේට මට හොදන්න තිබුණා තමයි එමුත මේ මහන්සියට ඇවිල්ලා රෙදි හොදන්න ගත්තේ මොන මහන්සියක් දම්මේ ඒකත් ඇත්ත තමයි පුංචි අම්මේ මොන මහන්සියක්ද දැන් මෙයා එතන බොස් නේ අන දිදී ඇති AC රූම් එකකට වෙලා ආ එහෙම තමයි හිතාගෙන ඇත්තේ හරි හරි මේ විකාර කතා අහන්න නැතු මං කියන දේ අහන්නකෝ ආ දුව මැනේජර් විච්ච පාර පුංචි අම්ම ගිය කූඩා මගේ කතාව දැන් විකාර උත්පල අහගන්නකෝ පුංචි අම්මගේ වැදගත් ඔෆිෂියල් කතාව සුදු පුතේ නැන්ද ඔයාගේ ෆෝන් එකට කතා කරාද නෑ අම්මි කතා කළේ නෑ ආ ये उदय ना आ रखे ना तीबा एक माँ पास से देखा लगानी थी नैंदा आंसे के लिए अय्या मैं मुकाकरी हादिसे कर नैंदा रंदी इन्हें हादिसे आग निमे पुते नैंदा नितरम वागे मटक आता करनो वाहिंग औरो बास आविंग कैलुम वाट आये के तुकरांड की नो वागे मटक देने इन्हें ऐसे टमे हिमदय आग कहाना वनंग एक टक किया नो दर्वादी පෙරුණත් දේවතාව කාලිකයි. ඒ හින්දා නැන්ද වට මොන හරි යෝජනාවක් කරොත් එයාගේ හිත රිදෙන්නේ නැති වෙන විදිහට බෑ කියලා කියන්න පුතේ. දැන් ඉතින් ආයෙත් මෙයාට සියුමැලි මුදුමලක් වෙන්න කියලාද කියන්නේ? පුතාලා දුදෙම් ඔෆිස් යනවද? ඔව් අම්ම උදෙම් යන්න ඕනේ. උත්තරා තුදෙම් එනවනේ. අපි උත්තරාට පෙන්වන්න ඕනේ. අපේ කම්පැනි එක ගොඩ ගන්න අපිට ලොකු මනාවක් තියෙනවා කියලා. ඒක ඇත්ත. එතකොට උත්පලත් ආසාවෙන් වැඩ කරයිනේ. මං නම් හිතන්නේ අපි ඔෆිස් යන වෙලාව යාට වැදගත් ඇති කියලා. අනිත් එක අපි උනන්දු වෙනවා කියලා මොකටද යාට හේතු ගන්නන්නේ? මං අම්මට කිව්වා නේද? මෙයා වැඩි විශ්වාස ගන්න එපා කියලා. ඒ කිව්වේ මෙන්න මේ හින්දා. මහයන්ත මං ඉතින් වැරද්දක් කිව්වද? නෑනේ. ආන්ටි මේ පොඩ්ඩක් හිතන්න. අපි මේ විදිහට වැඩ කරනකොට හරියට නිකන් අපි උත්පල යටත සේවය කරන සේවකයෝ වගේ. චාමරුදුවට මයන්ත පුතා කියපු දේ තේරුන්නේ. තේරුන්නේ නැහැ නෙවෙයි අම්මා. මේක මෙයාගේ පඬිතකම. ඔව් ඉතින්. මම මොන දේ කිව්වත් ඔයාට වැරදීනේ. කොච්චරවත් බලන්නේ 1000ක් ඉස්සරහ හරි මම සවුත්තු කරලා කතා කරන්න. එතනම මම පත් කරගත්තේ කවුද? ඔය ඇති පුතා චාමරි. මං ඔයාට එදත් කිව්වනේ. කවදාහරි කම්පැනි එක දියුණුනොත් ඒකේ ප්‍රතිලාභ ඔය දෙන්නට නේද ලැබෙන්නේ ආන්ටිට පේනවනේ මයන්ත දැනටමත් මට සලකන හැටි අර කල්පනීට රූපසිරීට තරම්වත් ආදරයක් කරුණාවක් මට පෙන්වන්නේ නැහැ සාහතිකයත් ඒගොල්ල කවදාත් කුලී මැරව දාලා මාව ඇක්සිඩන්ට් කරලා තුවාල කරලා මරන්න හදරන්නේ හොරගම් කරලා බොරු කියලා වංචා කරලා නේ ඒගොල්ල කවදාවත් කම්පැනි වාසිය ගන්න මිසක් තමන් ගෙන වාසිය ගන්න හිතලා තීරණ අරන් ඇති ඇති පුතා කෑ ගහලා ප්‍රශ්න විසඳන්න බෑනේ. චාමරි මං පාට ලොකු අවස්ථාවක් දීලා තියෙනවා. මං හැම දෙයක් ගැනම හොඳට බලාගෙන ඉන්නේ.
ඔයා 100% හොඳ පැත්තට හැරෙනකන් මගේ කිසි සමාවක් වඩන්නේ නැහැ. ඉතින් මයන්ත දැනටමත් මං වෙනස් වෙලානේ ඉන්නේ. ඔයා වචනෙන් වෙනස් වෙලා ඉතින්. ක්‍රියාවෙන් වෙනස් වෙන උත්සාහ කරන්න. දැක්කනේ. ඉස් පෝචි එක කොහොම එළියට දාලා ගියලා. ටැප් එකෙන් වතුර බින්දුව බින්දුව ලීක් වෙන. ඈ මේක මොන තාලට හැදිච්ච එකද මන්ද? ගම්. එළි වෙනකන් වතුර කොච්චර යන්න ඇද්ද? අම්මා පම් මට ඒක නේන්න. අපරාදේ. අපරාදේ. පද්ම මේකට බත් කන්න දෙන්න හොඳ නැහැ. පුන්නක් කොටක දියගලා පොවන්න ඕන. අවඩ වෙනසකටත් එක්කලා අපි තුන් හතර දෙනාම එකදලා පුන්නක් උදමුක. ලොකු මාත්‍යා. ඇත්තටම පුන්නක් මොනරාද? ආයි! උඩ වැඩ කරනවා මදිවට පඬිතකම් කියවන්නත් වෙන. ඉතින් ඔක ගහන්න දෙයක් මං අහුවේ පුන්නක් මොනරාද කියලානේ. මෙයා දවසකට කොච්චර පාඩු කරනවද අපිට? මම? යනවා. ගිල පස්පුරු. ආපු දෙපාන්දර පස්සට ගෑහක මම මල්ලොට වතුර දාන්න. පස්සට ගන්න පුළුවන්. කොච්චර බැන්නත් ගානකුත් නැහැ. කොච්චර කිව්වත් කියන දේ අහන්නෙත් නැහැ. ලයින් හෙල්ප්. මේ මං නන්දගෙන් අර කහන්නද? ඇයි? මීට කලිනුත් ඔයා පොඩීට කතා කරේ මගෙන් අහලා? මං අර කතාව අහන්නද? මොන කතාවද? මොකද්ද පත්ම ඔයාට වෙලා තියෙන්නේ? මොනවද වෙලා තියෙන්නේ කියලා අහන්නේ? මන් නන්දගෙන් අහන්නම් මයන්තගෙන් උත්පලාට ප්‍රොපෝසල් එකක් ආවද කියලා. එහෙම ඇහුවම මොකද වෙන්නේ? හරි. ඇහුවම ඔව් කියලා කිව්වොත් මොකද කරන්නේ? ඔව් කිව්වොත් ඒ වෙලාවට මම ඒක බලා ගන්නම්කෝ. මොනවද බලාගන්නේ? උත්පලා තාම කැලුම්ගේ කසාද ගෑනේ. ඒ දෙන නීතියෙන් වෙන් වෙලා නැහෙනේ. ඈපත්ම. ඔයා කොහොමද ඔහොම කතා කරන්නේ? ඔයා හිතන දේවල් කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම මතක තියාගන්න. කැලුම්ට කවදාවත් සුදුගෙන් සමාවක් හම්බ වෙන්නේ නැහැ. ඔයා කොහොමද එහෙම කියන්නේ? ඔయిత වැඩිය ප්‍රශ්න තිබුණ අයත් ආපහු එකතු වෙන්නේ. පద్මා සුදුගේ ජීවිතය ගැන තීරණ ගන්න අපිට බෑ. එයා ඒ තීරණ අරගත්තා. අපිට තියෙන්නේ අපේ පාඩුවේ බලන් ඉන්න එක විතරයි. මොකද කුමාර මොනවාද ඔයා කල්පනා කරන්නේ? ඔයා කල්පනා කරන්නේ උත්පලාට වර්ණි සල්ලි දෙන්න ඕනේ කියලා කියපු කතාව ගැනද? නෑ. උත්පලාට දෙනවා කියලා වර්ණිව සල්ලි ඉල්ලන්නේ කැලුන්ට දෙන්න දන්නේ. ඒකයි මම කල්පනා කරන්නේ. හෙව්වා කියන්න බෑ. මෙයා පහුගිය දවස්වල කරපු දේවලුත් එක්ක හරි කොහොම හරි අපිට සල්ලි දෙන්න වෙනවනේ. හැබැයි මම හොඳට දන්නවා උත්පලා නම් සල්ලි ගන්න නෑ. නෑ නෑ උත්පලා සල්ලි ගන්න නෑ. ආ බබා එන්න එන්න. අපි වාගෙන තමයි කතා කරලා හිටියේ. මං ගැන? මං ගැන මොනවද ඔය දෙන්න කතා කරන්නේ? වරුණි උත්පලා සල්ලි ගනේද? කොමාරි කල්ලාට සල්ලි දෙන්න ඕනේ. නැත්තම් මට වෙන්නේ හැමදාම යාගේ නායකාරියක් වෙලා ඉන්නේ. නෑ නෑ එහෙම වෙන්න ඕනේ නෑ. මම ඔයාලට සල්ලි දෙන්නම්. නොගත්තොත් මොකද කරන්නේ? බලෙන් හරි දාලා එනවා. එකපාරක් බලෙන් දාලා එන්න හදලා වෙච්ච දේ මතකයිනේ. අම්මා එකපාරක් වෙච්ච දේ හැමපාරම වෙන්නේ නෑ. මේ පාර මං සල්ලි කොහොම හරි අර දෙනවා. කොමාරම සල්ලි දෙමු. එහෙම කරන්න. ආ කෝල් එකක් දාලා උත්තරාට කියන්න කොට රෙන්න කියලා. තාත්ති දෙන්නද? ඔව්. මම කොමාරු සල්ටි ටික දෙන්නම්.
ඇටට යන්න ඉස්සර එන්න කියලා හිතාගෙන ආවේ. කොහෙද? ත්‍රිවිල් එක මග නතර වුණානේ. ආ. ඇයි මොකක් හරි හදිසියක්ද? හදිසියක්වත් නෙමෙයි. මං කියන්නේ පොඩි කැලුම් මගේ දරුවෙත් තමයි. හැබැයි මම මිනිහව දරු කමෙන් අයින් කළා තියෙන්නේ. මං දන්නවා අයියේ. කැලුම් පුතා අයියලා කියන දේවල් අහන්නේ නැහැ කියලා. මිනිහා අපි කියන දේවල් අහන්නේ නැහැ. එයා කහන්නේ අර වරුණි කියන දේවල්. නාහි විදලා නාසලනුවක් දාලා තියෙන්නේ. වෙන්නේ මොනවද කියලා බලාගෙන ඉන්න එක තමයි දැන් කරන්න තියෙන්නේ. එහෙම කියලා බෑ. මෝඩයනේ. ඊළඟට මොන හරක් වැඩක් කරන්න හිතන් ඉන්නවද දන්නේ? ඇයි ඇයි එහෙම මුකුත් දන්නුනද? කලබල වෙන්නේ නෙවෙයි. අවධානයෙන් ඉන්නයි කියන්නේ. මං ආවේ සුදුටම මේ ටික කියලා. මාමේ, තේ එකක් හදන්නද කෝපි එකක් හදන්නද? කෝපි එකක් හදන්න. අයි කැලේ පුතා දැන් මොකද කියන්නේ? මං ඊරයත් දැන්නා. මිනිහා කියන දේවල් ඇහුවොත් එහෙම අපිත් පිස්සු වෙන. එයිද? කියන දේවල් නෙවෙයි කරන්නේ. මේ වෙලාවේ අයියා අපේ උදව්වට ඉන්නක අපිට ලොකු හයියක්. අපේ පත්මට පුතන්ඩිය ගන්න බැරුව ඉන්නේ. පොඩි එයාගෙන මොකද හිතා හිතන්නේ? පොලිසිය පැමිණිලා දාන්නද? වාගේ මහත්තයා බාර රස් කරා කියලා. මොන ලැජ්ජ නැති වැඩක්ද මේක? දෙයියනේ මම ඔබව දකින්නවත් කැමති නෑ. ඒ තරම් මට පිළිකුල්. ඇයි තවත් මට කරදර කරන්නේ? උත්කල. මම පිළිගන්න වරුණින්ද මම ඔයාලට ගොඩක් ගොඩක් හර්ට් කරා. දැන් ඔයාලට මාව දකින්න එක පිළිකුල් ඇති. ඒක එහෙම නෝන නම් තමයි පුදුමයි. පොඩුවට රංගපාන්න නැතුව මෙතන යනවද? විශ්වාස කර. විශ්වාස? විශ්වාස කියන අකුරු හතර තේරුමක් දන්න මිනිහෙක්ද ඔයා? උත්කල. වරුණි මාව රැවට්ටුවා. එයාට උණුනේ අපි දෙන්නගෙන් පල්ලි ගන්න. මම වරුණිව තේරුම් ගන්නකොට ප්‍රමාද වැඩි උත්කල. ඇති ඇති ඇති. ඔයා නිකන් මෙතන සවුත් වෙනා විතරයි. ඔයා ඔළුවෙන් හිටගෙන කිව්වත් ඊට හදයක් මෙතන සිද්ධ වෙන්නේ නැහැ. උත්පල මං කියන්නේ පොඩ්ඩක් තේරුම් ගන්න. මම රෑ නිදා ගන්න හැම වෙලාවකම මට මගේ දරුවව මතක් වෙනවා. ඒ මතක් වෙන හැම වෙලාවකම මගේ ඇස්වල කඳුළු පිරෙනවා. ඒ කටින් ඒ නොදරුවව මතක් කරන්නවත් එපා. අවු කාර්ය කරන්න දින හැම ජරා වැඩේම කළා. අබේ නෝ මෙතන ඒ නොදරුවට තවත් අපහාස කරන්න. මාව තේරුම් ගන්න. අපි දෙන්න ආපහු එකදෙල අපේ ජීවිතය අලුතින් පටන් ගමු. මං ඔයගේ කකුල් දෙක අල්ලලා ධන ගහලා වැඩල සමාව ගන්න. අනේ මට මෙහෙම කරන්න එපා රත්තර. මගේ ඔළුව පැල්ලා මැරිලෑයි මාව. කොහොමත් ටිකක් පරිස්සම් වෙලා ඉන්න. මෙහෙම ගියොත් ඒ ටික අනිවාර්යයෙන්ම සිද්ධ වෙයි. අන්දරේ ආපහු කවද එළියට එයිද කියලා හරියටම කියන්න බෑ සිසර. මටක් වෙදි පව් කියලා තිතෙනවා සර්. සර් මටත් ආසයි සර් ඒ වගේ
त्रास जानक वैड करन वैडे दिने से हितर टिकब बाय अने अने मैं निकांग इन्नो तामसे के त्रास जानक वैड मां दानवाने अरे कपारा मुकाद गामे गोमपोरे कटा गिहिला मुकादे लाती थे मुकाद हाँ क्या ना क्या ना अरे निशा मूने तीन न हिनावेन नाम पेन ने हम तो सुबह आराम चेक करांगे भी लोगे कैलुम लेस्टी आधा हवसर वैडे वे वेरी गुड कोमो दापे विजय सूर्य के प्रश्न है ये वैडे गान ऐड वेनो किसी प्रश्न है अकने विजय सूर्य के नाम बता नो अने उत्पलाव हिमिन सरे कंपनी के निर्देश दागातर पास से मांगा पाहु हम बाले आप मागे आत्र कर एक कम मायांता धोंदरे में दुरोल लाइन डूने आये सरे एक एक्सीडेंट करान डूना मन देपारा किधन ने मट्टा वैडिया रूट पलाव लोकुना ने आटा लो इटे पसे आंटी के हम दे आप में आप हो मागे नाम टली आगा ने कटिका अमारु दे आप तमाई हदीसी बंदे पाव मिला वापु आम एक रात माँ हुदाई दिखा देना आंटी ये हम दे आप में मागे नाम टे पैवरुआ किया अन्ने अंकल के नाम टे पैवरुआ वागे तमाई मटे मागे अम्मा ते क जीविते इतरु काले कोहे राटक टे गिहला खारा दिलाक न तो जीवत देने पुलवा मायांताई समान मली पार पार गान रस्ते आते ලම් මදියේ ගොලන්ට මට මේ කරන දේවල් වලට කාලේ මිස් කියපු විදිහට නම් මෙතන තමයි තැන. මේ නෝනා මම උත්පලා श्रीलंकन फूड कंपनी के आ मन दानवा मगे पुता ये कंपनी के ने किया रहती है ना हरी जनप्रियता ना इतनी मैं आपके गावी पर बाला ने खालीं ठीका खता कर ली मुझे मात ते करना होएगा ना खता कर ले वैडक नैनो ना पुता देंगे ही ऐ मन मैं फाइल लगे तीन ने रानमाल विदा नगी ये पुता द अनुराधपुर पिंका मकट पलतर वगैरह समित शाला कमक न्याय तीन टीका परक्ना मेतन आवट पास इतर पुदुमाकार सहलू मेतन हेमोम कथा की नोना गोवितेन की अन्नी पुण्यकर्म गोविभीम की अन्नी पुण्य भूमिया එහෙම දැනකට ආවම ඉතින් හිත සැනසෙනවනේ ඒක ඇත්ත මේ අපි රන්මල් වෙනකන් ගොවිපල ටිකක් බලමුද එහෙම කමක් නැද්ද ආ ඒකට කමක් නැහැ ඒකට කමක් නැහැ ඔබතුමියට විශේෂයෙන් පෙන්වන්න එපාය යමු නෝනා යමු good morning miss morning कैलू माई अतुल ओ मिस अतुल मैं मुकादे तमुंगी नाम श्रीमाल श्रीमाल में ओय विदिर अडमाने वेड करला मेतने वेटला तुआल कर गे ना अपिर नेति प्रश्न नन दान देपा वेटे ना मिस ओ तमुंड की कीने वेटे ने
ඕන එකටයි එපා එකටයි මේ මිනිසුන්ට කෑ ගහන්න එපා. ඔය තුන්දෙනාම හොයාගත්තේ හරිම අමාරුයි. ඔයා බය නැතුව ඉන්න. මේ මිනිසුන් චුට්ටක් සැරට ඉන්න ඕනි. නැත්නම් වාගේ කනිනුත් රින්ගයි. ඕකෙන් වෙන්නේ නැති ප්‍රශ්නයක් ඇති වෙන එක විතරයි. හරිද? ඔයා බය වෙන්නේ නැතුව ඉන්නනේ. මේ අපි අර ගමන යන්නේ නැද්ද? දැන් අපි වැඩ කරන්න ඕනේ චාමරී කියන විදියට. ඔය ඔයා සැරින් සැරේට තීරණ වෙනස් කරනවනේ කැලුම් අයියේ. නෑ අපි මේ වැඩේ කර මම වෙනස් වෙන්නේ නෑ. මම මේ කියන්න හදන්නේ චාමරී මේ දේවල් කරන්නේ එයාගේ යටිහිතේ තියෙන අරමුණු ඉෂ්ට කරගන්න. අයියෝ. ඉතින් කැලුම් අයියේ චාමරීගේ අරමුණු ඉෂ්ට වෙනවා කියන්නේ අපේ අරමුණත් ඉෂ්ට වෙනවා කියන එකනේ. හරි නේ අපි යමුකෝ දැන්. මොකද අපි යන්නේ? බයික් එකේ යමු. තව ගොඩක් එහාට තියෙනවා නේද? තියෙනවා. අඹ රඹුටන්, කෙසෙල්, අන්නාසි, දූරියන් වගේ පළතුරු ගොඩාක් જાත් තියෙනවා. මේ වගේ පළදාව වැඩි කරන්න මොනවා හරි විශේෂ දෙයක් කරනවද? නෝනා. අපි මේ හැම පැලේකටම ගහකටම සලකන්නේ දරුවෝ විදියට. කිසිම රසායනික පොහොරක් වසවිසක් දාන්නේ නැහැ. කාබනික පොහොර විතරයි දාන්නේ. තාමත් පුංචිද පුතා තමයි මේ තත්ත්වෙට විවුරු කරලා ගත්තේ අපි අර පැත්තට ගිහින් බලමුද යම් අම්බලමේ අම්බලමේ පිනා ඩ්‍රෙස්ටම් බෝඩි ඩ්‍රෙස්ටම් බෝඩි ලකලක ලකලක ඩ්‍රෙස්ටම් බෝඩි වලං කදාගෙන ලකලක ලකලක ඩ්‍රෙස්ටම් බෝඩි ඩ්‍රෙස්ටම් බෝඩි ඒක බිනපු ගුණ ඒක බින්දපු ගුණ ලක 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 ඩෙස්ටම් බෝඩි ඩෙස්ටම් බෝඩි කට 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 මිනිස්සු හැරිලා යයි ලකු මහත්තයයි ලකු නෝනා ඉතින් හැමදාම කියන කතාවනේ ඔක හරි මගේ සින්දු අහලා කවුරු හරි හැරලා යනවා දැකලා තියෙනවද නෑනේ දකින්න ඕනේ නෑනේ ඇහෙනවනේ මේ අපිත් ඉන්නේ කොච්චර අමාරුයි මම නම් කියන්නේ සින්දුනේ ලොකු මහත්තයා කටහඬ හරියෙන් නිකන් පර්ණ බැරල් එකකට රතින් යදානවා වගේ නේ. ඈ බූ. ඔවා ඉරිසියාවට කියන කතා. මොකද? උත්තර නැහැ නේ. ඈ. දෙයක් කිව්වහම නිහතමානීව පිළිගන්න පුරුදු වෙන්න. අන්න එහෙමයි පත පොතේ දෙන්නේ. ඒත් දෙන්නේත් නැහැ. නේ? හරි ලොකු නෝනාම කියන්නේ ලොකු මහත්තයා කතා කරනකොට කන් දෙක ඇතුලේ ගල් බොර දානවා වගේ නෙමෙයිද? නැද්ද? ලොකු මහත්තයා අවදෙන්කෝ. अड़गा අම්මා පා මේ නොදන්න දේවල් වලට කට නොදා ඉන්නවද ආ ඒවට මං බබා මුකුත් නොදන්න කිරිසප්පයා නොදෙරුවා ලදෙරුවා මොකක් හරි වැඩක් කරගන්න ඕන මචං මං සද්දන්ත අයෝමයේ පුරුෂයා ඈ ශක්තිවන්තයා බලවන්තයා වෑන්ඩෑන් ආර්නෝල්ඩ් තමුන්ට අපි ළඟ ඉන්න බැරි නම් මෙහෙ වැඩ අමාරු නම් හිසේ කිස් ගන්නට කියලා තියෙනවනේ ගෙදර යන්න කියලා අම්මා බවම කියලා කියලා මං කවදාද මෙහෙන් ගිය දාට මේවා විකුණලා දාලා යන්න හිතේ කාටද අපිටද නෑ අපිට ඇයි ඉතින් මගේ රස්සා වෙන්නේ අම්මලා සතුටින් ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන්නේ බොරුද මං කියන්නේ අම්මලා සතුටින් ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන්නේ ලාල්ගේ රස්සාවින්ද නෙමෙයි ලාල් ගෙදර නැති නිසා ඇයි ඉතින් හැම ප්‍රශ්නයකටම මුණ දෙන්නේ අපිනේ යකට කවුරුවත් මට නිවාඩුවකටවත් එන්න කියන්නේ නැත්ේ ඒකද එතකොට ඕ දුනියා කේ රගවාලේ හම ජරදි බරේ මෙරේ නාලේ හම ජරදි බරේ මෙලේ නාලේ භගවාලේ භගවාලේ ලොකු නෝනා
රන්මල් තාමත් නැහැ නේද? මොනට පරක් වෙනවද? එහෙනම් මම කෝල් එකක් දෙන්නම්. අනේපා වැඩකට නෙගි මං ඉන්න. ඇයි hina වෙන්නේ? මෙතනට නෝනවගේ කට්ටිය ඕන තරම් එනවා. මේ හැමෝම ඉන්නේ පරක් නොවී තමුන්ගේ වැඩේ විතරක් කරගෙන යන්න. ඔව්. ඒක ඇත්ත. ඒත් අනේ මන්ද මට මෙතනට හරි ආස හිතෙනවා. හැමදාම වුණත් ඉන්න හිතෙනවා. අන්න පුතා එනවා. මගේ පුතා වගේ මගේ අප්පච්චි. තාත්තේ පුතා අර මට කිව්ව නේද කෑම නිෂ්පාදනය කරන කම්පැනි එක ගැන. මම උත්පල ශ්‍රී ලංකන් ෆුඩ් කම්පැනි එකේ ප්‍රොඩක්ෂන් මැනේජර්. ආ මිස්. මිස් හුඟක් වෙලා දවිලා. ඔව් හුඟක් වෙලා බලන් හිටියා. ඉතින් ඇයි මට කෝල් කරේ නැත්තේ? අනේ සමා වෙන්න මිස්. ඒකට කමක් නෑ මං කැමැත්තෙන්ම හිටියේ. එහෙනම් මේ අපි ගෙදරටම ගිහලා කතා කරමු. ගෙදර මේ ළඟද තියෙන්නේ? ඔව් මීටර් 500ක්වත් නැහැ. මගේ වාහනේ යන්න පුළුවන්. ට්‍රැක්ටර් එක නෙමෙයි මිස්. කාර් එක තියෙනවා. අපි එහෙනම් මිස්ගේ කාර් එක යමු. හොඳයි අපි යමු. රන්මල් පුතාට ලැබෙන්න ඕනේ මේ වගේ හොඳ සිරියාවන්ත දරුවෙක්.